මේ සතියේ සමාජ කටගැස්ම දෙරනසිය හැකි. අද අපේ විශේෂ ආරාධිතයා ප්‍රතිබාපූර්ණ නළුවේ. කොටින්ම ඔහු ධර්මශරි බණ්ඩාර්ණයකයන්ගේ බවදුක සහ බවකර්ම යන චිත්‍රපටවලටත් තමන්ගේ රංගන දායකත්වය මුසු කළ දක්ෂේ. මේ ඔහු ග්‍යාලුත්ම රංගනය. එෝමා එක්කෝම හරි හරි අ මේවා ඉති මුකොද මමත්ඉ මගේහින් ම රි කරන්නපැ. හොම ද මෙතන උපාදීන්නවද උපාදිනද ෝන්නන්න උපදිීන්න න්න උපදිීන්න න්න දවෙ හිට සි දෙන්න පු සිකර න්න න දන්න පස් දෙනකට වැඩ ඉන්න පානේ පස්තන තරැ ඉන්න ගොහන දැ මට කියන්න දැන් ඔොය ඔයා මේ ර්ීන් ී් කැන්නෝසින් ියපු ඉට පස්සේ අපේ කදම්‍ය ස්ථාන වෙල தන්ගන කරන්න හිටපු කට්ටිය මේ ට දැ. ඉක්මටි ගන්නකු මෙත පුතාම උ උස වැඩි නම් අපට දෙන්න වෙන්න සකරට උත්ස මදිනන් දෙන්න වෙන්නේ ද ඔයා වගේ එකක්න් කරනම් දෙන්න වෙන්න අනි වාර්යෙන්ම හම්තන්න ඉදගිනිසා ඒක මතක තියාගන්න යි හොඳට මතක තියාගන්න ඒ අස්සාවා දෙන්නස උසා දුකට්ටීට අප ඇතිර දෙෙන උස ඩිට මේ විිරිර ද මේක පබ්ලිස් කරන්න පා මේක පබ්ලිස් කරන්න පා නැත්ත මුල් ලංකාවම අයු මගාවටේ මේ පබ්ලිස් නග එක්සට නතා දහස් සන්ධානයේ පාර්දිිනතු මන්ත්‍රී පියල් නිශ්ාන්ත නැතුමාන්. අයිබුවන් අයිබුවන් චිරන් ජයතු. ඔබතු බාන්නේ දක්ෂ නළුවේ ඉතිහාසයක් තියන නළුවේ. ඇයි මේ වගේ ලාබ රංගනයකට තමන් ගෙදායක්තු යුතු. නැ එක ලාබ රංගනයක් නෙවේ මොකද අද වෙනකොට මංහිතන්නේ ජනතාව අතරට ජනතට මේ දේශපාලක්ඥනියෝ පිළිබඳ සමහර දේශපාලක්ඥෝ කරන සත්්‍ය දේවල්. මේවා හංගල කරාට සැබැහැලෙසම මේ මේ ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිකාව තුළ සිදුවෙන දේවල්. ඇති එනිසා මේවත් ජනතාව වංහිතන්නේ දැනුවත්වවෙන්න ඕන එක නිසා දැනුවත් කරන්න තියන හොඳම මාර්ගය කියලා බංහිතව ෂැනිකව මෙවැනි කටයුත්ත කරන්න මේක සංවිධානත්මක කරපු කටයුත්තක් නෙවෙයි. එකට මට තවත් මගේ සවහෝදරෙක් පාලිමේන්තු බන්තීවරෙක් මට සහයෝගේ ලබා දුන්නයි කටයුත්තය වෙනුවේ. අපි දක්කා පතන ඉන්න පාලම තන්ත්‍රී රන් දෙෙනෙක් ලැඟ ෝකින් නිරූපනය වන්නේ සජිත ප්‍රමදාද සමහත්නයාව. අබතුමාට එතුමා ලොබීදවත් හම්බු නැ්ද පාලමේතු ඉදිහ ෑ හම්බේ නමුත් එතුමා දන්න සැබැහලෙසම එතුමාගේ මකක්හෝ අත්වරදීමක් කරී නැත්තන් මේ සත්‍යය එතුමා හංගපු දෙයක් එලියට ගියා කියන එක තුමා පැහදිි දන්න එක නිසා. මේ එතුව මාත්්‍යක පෞද්ජලික මට්ටම අමනාපයක් ඇතිවෙනෙක වුත් නෑ තින්මකොද අද මේ දේශපාලනය මීට වඩා බොහොම නරකට ගීපු දේවල් සිද්ධ වෙන. දැඟ දරුවට නාට්‍යයා රංග කලාව ගන්නවන ගරුවරයෙක්කබ. ඔබ ධර්මසිරි බ්ඩාරණයක වගේ ප්‍රවීණයකුගේ පවා ඇසුර ලබනවා. ඔබට ඔයිට වඩා විදුවත් දේශපාලන කියවීමක් ඔේ නිමාණහහාහරන්න බැරුණා අඩු කානේ ගමිනි හත්ත එටතුේ ම මහතාවාගේ වවිදි නාට්‍ය කරන්න තිබබන්නේ. නැ ම වීදිට්‍ය මුලින් කරපු එක්කෙනෙක් පොකොද ම නාට්‍ය රංග කලාව මායශක්ති රංගශිල්ප්‍රශාලිකාරන හැදැරවයි. ෝගේ මම විශෂෙන්ම කියන්න ඕනේ මගේ අදරනය පාසල ගුරුවරයා අලුච්ජව මහවිද්‍යාලේ වික්‍රම පියදස. එතුමාගේ එඒන් මං නාට්‍යයා රංකලාව හදාරල ඉළඟට තමයි අමාය ශක්ති රංග ශිල්පශාලිකාවෙන් නාට්‍යයා රංකලාව හදෑරුවේ යමජගට මැතුමාර ඕ ජමජාගොට ැතුවායි පසුව දෙවෙනි පෙළ කණ්ඩායමක් හැටියේට මාන්‍යල් ජාගොට සහ ධර්ම ජිත්පු නරජීව කියන. ඒ අතර තුරේදිම තමයි මම ලංකාවටේම වීදි නාට්‍යය මම නිර්මාණයක කරලා මගේ නාට්‍යියයක් නිර්මාණය කළ ම මගේ කණ්ඩායඇමත්තක මගේ වෙනම රංගශිල් ප්‍රශාලිකවක් මමත් නාට්‍යයා රංග කලාවට අලුතෙන්ගෙනයට පාටමාලා බේරුවල පදේසේ ව්‍යාත්ම කර මේ මට පුලොන්ගදියට ගමටම දේ කණ්ඩායමත එක්ක මම වීදි නාට්්‍යි කලාවත් ගොඩක්දුරට ක්‍ර්‍යාත්ම කර. ඔබතුමා තුන්සේ හැටට සහභාගි වන්නේ ප්‍රථමා අවස්ථාවට ඔබතුමා අපේ මැදිරියට කෝඩු කාලේ. අපි අර කළුවාමෝදර කලු කොල්ලාගැන පොඩ්ඩක් අතේත ස්මරණය කරන ඔබතුමාගේ පවුලේ සිදුවීම සහ ඔබතුමාගේ ළමාකාලය පිළිබඳ මට ම රත්තරං අම්ම කෙනෙ කටි අද මෙවන විට නෑ ඒවගේ මගේ රත්තරන් තාත් තාමත් ජීවතුන් අතරේනම තාත්තට ගොඩක් ආදරය අම්මටත් ආදරයි ඒ දෙන්නම් මාව බොහොම අමාරුවෙන් ජීවත් කරේ මොකොද මගේ තාත්තා රැකියාව හැටියට කරේ පෞද්ජලික බස්රියදුරෙක්කටට. අම්මා මාව ජීවත් කරන අපේ අියල්ල තුන් දෙනාවයි. ඒවගේම අක්කල හතර දෙනයි ජීව්චරම පවු්ලි බාලය ජීවත් කරන්න ලොකූ කැපවීමක් කරපු අම්කරු ආදරණය ම. අගල්ල තුන් දෙනක් අ හර දෙනය ඔබයි එකැන පවුලේ සසාමාජකයන්ට දෙන අම්මයි තාත්තයි දහයයි හොඳයි කියන මන්තතුම එති ඉතිවස්සේ මම මුලින්ම අධ්‍යාපනය හැදැරුවේ මගේ ගමේ පාසල කළුව අමෝදර කනිෂ්ට විද්‍යාලය. ඉළඟට මගේම බොහෝම අමාරුවේ මාව අලුද්‍ය විද්‍යාලයට ඇතුළත් කර ඊළට යලුදජ විද්‍යාලය තමයි තුරු අධ්‍යාපන කාරයතු කරේ. ංිකා හිතුවේ කවුරුවවෙන්නද දොස්තර මහත්තයෙක් වෙන්න්නද හමනැත්තන් ඉජනේරු මහත්තයෙක් වන්නද එහෙම මොනවක්කත් පුංචිකාලය එහම තික ලොකුවට හිතප කෙනෙක් නම ඇ මගේ ආසාවත්වන පුංචිකාල ඉඳලම මේ කලා සත්‍ර සේෂත්‍රය තුළ යම් කිසි ගමනක් යන්න මම යම්මට්ටමෙන් දුරක් ඒශේත්‍රය තුළ ගිය අදටත් මං ඒතරනට ආදරය එතන ඉන්න මහි ේත්‍රයේ තුළ ඉන්නට ආදරෙ. මම මුලින්ම වියරුව කියන රැඟුපාල්ගමන්ලි අවසරලත් නාට්‍ය නිර්මාණය කර ඉට පස වන වැස්සෝ කියන නාට්ටෙන් නිර්මාණය කර සම්මානදිනූ ජාතිවාදය කියන නාට්‍ය නිර්මාණය කර මොකද මේ එතකොට බොහම දරුණු ලෙස යුද්ධ තිබිච චකාලි. මොකද අපි සියලු ජාතින එකට එකතුනොත් විතරයි මේ ජාතිවාදී ප්‍රශ්නයෙන් අපිට ගොඩන්න පුළුවන් කියන තේමාවත් එකගේ එකට සම්මාන හම්බ වනා මම අපේ දිවන්ගත් රනසිංහ පේමදාස මැත්තුමාගේ බොහොම දරුණුම කාලේ තමයි වනවැස්සෝකින නාට්‍ය නිර්මාණයකර එක දේශපාලන නාට්‍යයක් පර්යේෂනාත්මක නාට්‍යියක් ඒටිය ප්‍රගුම්පාලක මනලෙන් තුම්පාරක් අවලංගෝ කර. මට පදර්ශනය කරන්න ලබා දුන්න නමුත් ඊට පස්සේ පිට තුම් පාරක්ම වෙනස් කරලා ඒ නාට්‍යය මම කෝමහරි පදර්ශනය කර. ඒවිදී තමයි පස්සේ මම ගොඩක් ජනප්‍රිය වුණේ සාාන්ත සොයිසගේ පබා ටෙල්නටේ පදහන චරිතයක් නිරූපණය කර සාාන්ත සොයිසගේ නාට්‍ය කීපකම රංගනදායකත්වය දුන්න. ආසසේ නුබ අනන්තයි තවත් විද්‍යුත් නාලිකාවක කටයුතු කර කෝපිඩ මන්ත්‍රව හැටි දීර් කාල ටයුතුර ැ ති ඒ ඩටවක් යන්න නෑපි. තැන් මන්ත්‍රතුමා මේ ඔය කලුආමෝදර පැත්තේ තරුණන් බොහෝ උනන්තුුවක් දක්වන්නේ සංචාරක ව්‍යාපාරයට ඔබතුමා ගයිට් කෙනෙක් වඩම හිතුවෙනත්ත. ඒ මහිතන්නේ එහම උනා කියලත් කිසි ගැටලුවක් නෑ මොකෝ සංචාරක ව්‍යාපාරය බහොම ගුණාත්මක සංචාරක ව්‍යාපාරයක් තියෙන ප්‍රදේශයක් තමයි මගේ ඒ කලාපේ නබද එකට කියන්නේ ගෝල්ඩන් මයිල් රන් සැතපුොම කියලා කියන්නේ මේ බේරුවල කලුව මුදුර මොටගල්ල සංචාරය කලාපේ. දෙේග නිසාම මේ කවුරුුවරි හිතාගෙන ඉන්නවනන් සංචාරය කලාපේ තුළ ඒ සංචාරකින්ට මඟ පෙන්න්නන්නන්. මඟ පෙන්න්නන්නම් කෙනෙක් වෙනෝ කියන්න ඒ රැකිියාව සුසුනැහැකිල ම ඒට සම්පර්ණ විරුද්දයික් නෑ අපි අපි ඒ වගේ නිර්චනයක්ක් දෙන්න. මංඇවවිදැන් ඔබතුමා ඒ ප්‍රදේශය නිසා ඔබතුමාට ඒ ගැන ආශාවක් ඇති වුණේ නැද්ද නැඹරුවක් ඇති වුණේ නැද් කියන එක. ඒ පදේශේ මගේ ඉන්න හිතවත් අඇත් එක්ක ම ගොඩක් දුරට සබන්ධ වෙලා ඉන්න නිසා මට ඊට වඩා දෙයක් ඒ සංචාරක ව්‍යාපාරයට ක්‍රියාත්ම කරන්න හැකියාව ලැබුණ විශේෂෙන්ම ප්‍රාධේ සභාව සභහපතිඉන්න අවධියත්. යගේ බස්නාහිර පලා සභා වෙන්න අවදිය තුළන් ඒ සංචාර කලාපය ඒ බොහම දැවන්ත සංවර්ධනයක් මට ටු කරන්න හැකාව ලැබුණ මං ඉවිදිර තමයි සංාර ්‍යපාරය සම්බන්ධ වන්න මං ඇතටම ගොඩක් ලැදී සංචාරක ්‍යපාරක්න මොද අප මුළු ප්‍රදේශේම ආවරණය වෙන්නේ සංචාරක ව්‍යාපාරය සහ දීවර කර්මාන්ත එත්ත එක්ක ඇති එනිසා මේ ගොඩක් දුරට බොහම ඒතාමත්ම ක්‍රමවත්තු විදිමත්තු සංචාරක ව්‍යාපාරය කරෙන තැන කද බැයි මම දකින්නේ මේ සමහර අවස්ථාවලට අපි රජේ කාලෙත් කුඩම්මගේ සැලකිරි ලබුණ දැන්නම් පොහොමටත් අඩුගාන සංචාරක ඇමතිවරයවක්කත් දන්න ගෝල්ඩන් මයිල් සංචාර කලාපයක් කියල කලාපයක් තියෙනවාවද කියෙන දැන් කාලයක් අපි දැක්කා වේරුවල පැත්තේ වගේෙන කන්ධ විහාරය ආසන්නහෙම ලයිට්කන්ුවල ඉට පස්සේ තාපවල බිත්තිවල හැම තැනම පියල්සර් 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 කියලා ගහලතියෙන ඔබ ටවෂන් ගරුවරක් නන් ටිවෂන් ගරුවරෙ විතරැක්වේ මම රජය ගුරුවරෙක් මම මුලින්ම අධ්‍යාපන ලැපු පාසලතතා මගේ මුල්ම පත්වීම ලබාගෙනාවේ. ඒ වගේම අලුච්ජ මහිවිද්‍යාලෙත් මං අධ්‍යාපනෙන් ලැබවා ඉඟට අද දක්වාම මේ දැන් දක්වාම මම ගුරුවරෙ හටි තමයිටුතුරන ැයි දැන් නිදහසල ඉන්න මේ දශපල් කටුතු නිසා. ඔබේ ගුරපෘතියේ විශෂයවන්නේ නාට්‍යයා රංගලා සෞන්දර්ය වියන් බොහම ආසාාවෙන් සම්බන්ධ වනේ නාට්‍ය රං කලාවට. තැ නාට හා රංග කලා විෂය පරිශීල්ලනය කරන ඇසුල ඇසුර කරන කෙට නිත හ ේ බ්‍රව්ව ප්‍රේට්. <Seattle> පස සරච්චන්ද්‍රයන්ව ධාර්ියෝ ෆෝ එතනින්ගේ හම ලංකාවිනංග ගුණසේන ගලපත්තිව සුගත පාලද සිිල්බව. මේ අයව ඇසුරු කරන මෙ වද්‍යනය කරන මෙයට ආදරය කරන ඔබ මේ දේශපාලන මඩු ගොහොරුවට වැටුණ හම රලු වැඩී කියල හිතුන්න ඇත්ත. නැමං හිත ෑ මොකද හේතුව උ තමන්ට නිවැරදිව යමක් කරන්න පුළුවන්නන් ඒ ඕනෑම සේෂත්‍රය එකයි ඉඳගෙන. හොඳ මටම මහිතන්න ක්‍රියාත්ම කරගට ඒතරන් මට ගුරුවක ඉන්න කියලා දැන්න මොකො දේශපාලනය වර්තමානය කතා කරට සමහර දේශපාලක්නයෙන් පිළිබඳව දේශපාලනය වර්තමාන තත්වයන් පිළිබඳව බොහොම සාමාන්‍යය ටික් කලකිරරිච්ච ස්වභහමින් රටේ ජනතාව ඇැබයි ඉතිහාසේ ඉතාමත්ම හොඳ දේශපාලක්ඥෝ මේ රටට හ දන්ත දායකක්ත්වයක් දීලා තියනු එඒඒක නිසා මම උත්සාහගන්නේ මොකද මගේ අර මගේ හිතුව සංකට කිව්වෝගේ මේ මම සල්ලිකාරයකුත්නෙවෙේ මං සල්ලි තිබිල දේශපානට ආපු කෙනෙකුත්නෙවේ එද එනිසා මම විශේසෙන්ම දකින්න මේ මේ දේශපාලෙ බොහොම අමාරුවෙන් ආපු කෙනෙක් හැටියට මගේ ජනතාව විසේසෙන්ම මේ තත්තට මාව ගෙනාවේ ඒකනිසාමාන්ඒ ජනතාවගේ ගරත්වය ආරක්ෂා කරගෙන දශපාලනය ඉදිරිටක් ්‍ර්‍යත්ම කරනට ඒ තත්වය කරන්න බැෙනම් නැවතත් රටහුණු කෑල්ලරගෙන අරත්තර දරුවෝගාවට ඉල්ල ඒ කටයුත්ත කරන. මම දේශපාලනයේ බොහම ෘ්තිමත් කෙනෙක් මොකද මම සිසුනැන පදීප කියන වැඩ සටහනේ නිර්මාත්වර හැටියට. මේ මාසෙත් ළමයි දහතුන් දාහකට පෙරපාසල් දරුවන්ට තෑගි ලබාද දෙනවා එකැන දැන් වවසර ධාතරසේ ඒ කටයුතු කරන විදුමත් පාසලද දහම් පාසල දේ කටයුතු කරනවා. අද වෙනකොටට සංක අප බොහොම කනගාටුවෙන් උුණක් කියන්න ඕනේ ලංකා වැඩිහිටි නිවා සංකයාව වෙන්න එන්නම වැඩි වෙලා තිනවා ආදරණී අම්මගේ තාත්තාගේ ගුණය ැන් අපි මේ මහ පොලව ලියාගෙන ලියාගෙන ගියොත් හ පොවසගන හැ අමගේ තාත්තගේ ගුණි අවසංගන්න. හැබයි අද මේ තත්ව සම්පූර්ණ වෙනක්ස් සෙලාති නෝ අද වැඩිහිටි නිවාස ඇතිවෙලා ඉළඟට ගත්තම් පස්සේ තමන්ගේ බොහම සවිසැල් නිවස්තුල දරුවන්ගේ අද අම්මල තාතලට වෙනම වැඩිහිටි නිවාසක කාම්පරයක් වගේ ොහම අසරන වෙච් අම්මල තාත්තලයි නො ඒ එක නිසා ම නිර්මාණය කරා අම්මාවරණය කියෙන බොහම ගුණත්මක වැඩසටාන ඒ. බටුවන්ගල් රවු ලහාමුදුරුව වැනි විද්වත් සබභහවත් ඒවගේ සංගීත කණ්ඩායමත් ගායකයත් එකතු කරගෙන තමයි ක්‍රියාත්ම කරන්න ඉති මුළු කළු තර දිස්්‍රිකෙත් ඒවාගේෙන් තවත් දිස්්‍රික් කීපයක මේ වැඩසටහන මම මගේ ආදරණයා අම්මා සීපත් කරමින් තවත් වැඩිහිටි නිවාසයක් ඇතිවීම ලැක්වීමේ වැඩපිවෙල ක්‍රියාත්ම කරගෙන නේ වැඩසටාන. ඉළඟට අමා දම්සර කියන බෞද්ධ ගීතය අද හොඳ ගීත, හිතන් ොඩාදුරටහන්න නෑ දැ මට මතක්වනු ඉස්සර මගේ ආදරණී අම්මා මම උදේට පාසල් යනකොට රේඩිය එකේ වනත් තැහෙන්න සැලස්ේ මේ දිවංගත රණසිංහ පේමදාස මැත්තුමා ලියපු අර සමනල මුදුනේ සිරිපාද ස සිංහසි උදදා ඉරප්පායි ඒ ගීත ඉට පස්සේ මෙමල් අපිපිදේ වාසි තුල මෙත් මල් පිබිදේව මේ වගේ ගීත අද මගේ දරුවන්ට ඔක්ක තහන්න ආද ඉඩකඩත් නෑ ඒ මා සාමාන්‍ය විදදුත් මාධ්‍යගත්තත් මංහිතන්න ඒ වෙනුවෙන් වැඩීමම කැපවීම කරන්න තියෙන සන්තීරණය කර ගමින් ගමට ගිහිල්ලම මේ හොඳ ගීතේ දරුවන්ට ලබා දීමේ වැඩසරහණ ක්‍රියාත්ම කරන්න ඕක එකට අමා දම් සර කියලා වැඩස්්‍රාන නම් කරදන. ඊළඟට ගත්තම් පස්සේ ජදේෂ්ඨ පුර වැසි ප්‍රනාාම කියල වැඩසටහන කාරම්භ කලති නො රණවිරු ප්‍රනාාම කියල වැඩස්ාන කාරම්භගලති නො මාතෘ අභිමානී කියලා වැඩසටා හැබැ මේක මේ සියලු වැඩසටහන් දේශපාලන මැතිවරණ ඉලක්ක කරගෙන නෙවි. මේවා වාර්ෂිකව හැම මාසෙන් මාසටම මේ වැඩසහන් ක්‍රියාත්මකර දැන්ට අවුරු ගානතිස්සේ. මගේ ජනතාව මට විශේෂයෙන්ම මංහිතන මගේ මේ වැනි ගුණාත්මක හොඳ වැඩස්ාන නිසා තමයි. ඉතා විශාල චන්ත සංකයක් කල්තුර දිස්ත්‍රික දැවන්ත දේශපාලක්නය ඉන්නැඇදී ලබාදීලා පාලිමේන්තුට ගෙනාවේ. ඔබ දහස් පාලවේ තමයි ප්‍රථමතාවට පාලිමේන්තුූට එන්නේ. නමුත් ොයිට ඇතටගේ ඉතිහාසයක් ඔබට තිබෙනවා. අප ඉහාස. මුලින්ම ජනතා නියෝජිතෙක් බවට පත්වන අවස්ථාව. මුලින්ම මම ප්‍රාධී සප හන්ත්‍රීවර බවට පත්වෙන්නේ මොක මගේ දේශපාල ගුරුවරෑ හැටියටමන් තාමත් බොහොම ආදරෙන් සලගන්නේ. දිවන් ගත උපාලි චන්දා සිල්කල අපේ ප්‍රදී සභාවේ මන්ත්‍රීවරයක් ගමේඇතුමත් එ එකක තමයි මන්දේ සපාලට පිසුනේ. ප්‍රා ඉට පසේ තුමා ගාතකෙක්ති මියගියාට පස්සේ මම ප්‍රාධී සභාවේ මන්ත්‍රී බවට පත්වෙන තරග කරලා. ඊළඟට ප්‍රාධී සභා විපක්ෂනායකවරය බවට පත්වන. එළකට ප්‍රාධී සභය සභහපතිවරය බවට පත්තෙන පලා සභහයි මන්ත්‍රීවර කැටිට දෙපාරක් හම්බන්ධ වෙලා තමයි පාරලිමින්තුට සම්බන්ධට ඔවතු මාතව කලු පටියක් බැඳලයින් වැයේ මොකද මම මාධ්‍යවේදීන්ටත් මාධ්‍යයටත් මං ගොඩක් ආදරය කරන කෙනක්. අද වෙනකොට පංහිතන්නේ මේ අද මාධ්‍ය ලොකු මරර්ධනයක් ක්‍රියාත්ම කරගෙන යන. තනද අදහස් කරන්න මේ ඊ ඉසල මාධ්‍ය මර්ධනය සිදු නොවනා ගෙන කෙනනේ. හ ම පැදිලෝ දැන්න ඔබතුමා ඊළඟට මගේ පෙරලා හන ප්‍රශ්නය ද ප්‍රශ්න ඇතන හොඳ දක්ශෂගෑන්ටත්වන මන්ත්‍රතු මයිකන ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය සිදුවන්නේ පසුගේ රජේ කාලේ ට පසේෙක්නලිකොට ප්‍රීපක් නලෙකොඩ මහතාගේ අතුරදන්වී පිබඳව කතාවෙන්නේ පසුගේ රජේ කාල ට පස මාධ්‍යයා අතන ගිනි තැීම් පිළිබඳව මාධ්‍යවේදගේ පිටල් අටවල්කීම පිඳව අප්‍රසන්න ඉතිහා ඇත්වය ඔබතුමාට පටියට අයිතියක් තියෙනද කියලා පැදිලුව මට බොහම අයිතිත් වන මොකද ම අදෙනකනුත් තැන නිවැරදි විදියට නියෝජනය කරන කෙනෙක්. වැරදිදේ වැරදි විදියට දකින්නත් හරිදිය හරි විදියට දකින්නත් කෙනෙක් හැබැයි ඔබතුමා කිව්වේඒ අපේ කාලේ වෙච්ච සිදුවන්නේ හැබ මට හොඳට මතකයි ොකද ම ආසුවට අසු නමේ බිසනයට තව් වෙච්ච කෙනෙක්. ඒ කාලෙදිත් මේ මාධි මර්තනය බොහොම දරුණ විදියට තිබුණ. ඇ තාම. ුදු ලා පේමි ීති දල් ස සාගරිකා ගෝමස් රිකෙට්ද සොයිසා පිළිබඳවත් මතක් කරගෙනම මංහිතන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වනාන හොඳයි කියලා. මම දකින්නේ. එයාණ්ඩුවද මේ ආණ්ඩුවද කියලනෙවෙයි මාධ්‍යවේදීන්ට අත තියෙනවන. මහිතන්නේ අදද මාධ්‍යවේදිනුත් මේ රට තුළ මේ කාරය භාහර ඉටු කරන්න නැත්තං මේ රටට දෙියන්ගම පීටයි. මොකද අද යෙන තත්ව තරක් ම එදත් ඒ තත්ත්වය ම දැක අපි ඒ වේචනය කරමකොද සමහර දේශපාලක්ඥෝ ඒ අයට විරුද්ධව කතා කරනගොට මාධ්‍යආයතන තුළ ඇැවිල්ලා මේ විවිධ දේවල් ක්‍රියාත්ම කරලා එ අයට බොහොම නරක විදියට අයට පහර දුන්නා ඉති අද හැබයි ඒ ඒ දේශපාලක්ඥෝ අද ජනතාව ගෙදරයවලති නො අද දැන් පැත්තකට වෙලා බලාගනද අපිට හරි දුකයි එහෙම අපේ කාලේ එහෙම මාධ්‍යවේදීන්ට මාධ්‍යායතනවලට පහර දුන්න අයට අද මේ යහපාලනය කියාගත්ත ආණ්ඩුව තුළ සියලු ආරක්ෂක රැකවල්දීලා තනතුරුදීලා එ අයවත් ආරක්‍ෂා කරගෙන බොහමින් අපි මේවැනි යහපාලනෑ කියන ආණ්ඩුවක් බලාපොරොත්තුන් නෑ. අපි දකිනමන්ත්‍රතුමා දැන් විපක්ෂය ඉන්න දවස්වලට දේශපාලක්නයන් මාධ්‍යවේදීන්ට හරි ආදරේ. ආණ්ඩුවටාවහම, නයායට අඳු කොල වගේ වෙනවා ඉතින්න්න මාධ්‍යවේදය සබෑ මාධ්‍යවේදය නං කොහමටත් පවත්නා රජේ සම්බන්ධයෙන් තමයි හගක් කලාට වැරදි දකින්න එවිපක්ෂි වැදිවට වඩක් ඒමුණම මොකක්දේද. ඔබතු මාලත් රජයකට ගිහාම මාධ්‍යවේදීන්ට නායට අඳුකොල වගේ සලකන්න ගනේද. දැන් ඒ ඒම සිද්ධියක් වෙච්ච නිසා තමයි සමමාර සිද්ධි ඒවා ආරක්ෂා කර එවැනි පුද්ගලිග ආරක්ෂ කරපු නිසා තමයි මම දකින්නේය අපේ පාලන කාලෙත්? පාලිමෙන්තුවටිනෑම නවකමන්තීවරයි. න මම දන්න සහ සිද්ධ වෙලා තියන සත්‍ය තත්ත්වය. මෙවැනි සිද්ධි සිද්ධ වෙච්ච නිසා තමයි ඒ අඩු පාඩු නිසා තමයි අද පරාජයට පත් වෙලා තියන්නේ මහින්ද රාජපක්ෂය යුගය එහම ලේසියෙන් පරදදන්න පුළුවන් නායකෙක් නෙවෙයි. ඒවගේම එ පරදින්න ඕන නායක උද්නෙවෙයි නත් ඒ කාලේ ඒ වටේ හිටපු කීප දෙන කරපු දේ නිසා තමයි අද මේ තත්වය උදදා වෙලාදී. ඉති එකනිසා අපි දැන් ඇහදිලියෝම අපේ නායකතුමා විශේෂේම මහින්දරජ පක්ෂනායකතුමා ඇතුළු අපි අපි සවන් වියවෙච්චනයක් වෙන්ට පෙ අඩුපාඩු තියෙනවනම් ඒ අඩුපාඩු තියාගෙන අපි ඒක හඟගෙනින් නොන්න අපේඒ අඩුපාඩු පිියාරගෙන ඒ අඩුපාඩු නිවරති කරගෙනය නොන එක නිසා මම හිතනො අපි එන අනිවාරයම අපි මේ රජය අපි ජයග්‍රහණය කරගන්න ය මොක නතාව ලබා දෙන්නේ මද වෙනකොට ජනතාව ඒ තත්ව එ වෙන ඇවිල්ලතින් නික නිසා ආපු දවසට මහිතන්නේ මේවැනි පෙර වැරදි සිදු නුවන් ඒ වගකීම අපි ගන්න එක් ජනත ස් තන කළුතර දිස්ප්‍රික් ාල්ලිමේතු න්්‍රයේ පියාල නිශන්ත ඇැතු මාස ැ ත අදතුන හර ද සිති අපේ රාමට පරතුමන් තුරම පාකරින් ටේ මධ්‍ය සම්බන්ධය. ඔබතුමා අදා මරත් ප්‍රශ්න ඇතින මංහහා බතුමා කියය. මේ නැව් මම ඇයි මේ කලු පටකිය බැඳගෙන ඉන්න කියෙ හවනේ මට කියන්නකෝ මේ සංක ඇයි මේ මේ කලු ෂර්ට් එකක් දාාගෙනඉන්න ඔ මම ඇතන සිද්ධට විරෝධය පල කරන්න කලු ඇඳගෙන ඉන්නේ ඒ වගේම මට මන්ත්‍රීතුමා දේශපාලකයෙකුට වඩා සයට සිය සුජාට අයිතිවාසික මත්ති වෙනවා මේ ඇතුමා දෙන්නට සහ විරෝධය පල කරන්නට අතිටාරය ඔවතුමා ලිගන්න ප්‍ර්යට ඉතාමත් හොඳ පිතුරල්ලවා හො ඔබතුමා දකිින් ඇැති ඒ පසුගේ සිදුවෙන් පෙළ මාධ්‍යස්සය දකිින් ඇති. ඔබතුමා මොකද බලාපොරොත්වෙන් මොකද යෝජනාව මාධ්‍යවේ දීන්ගේ සුරක්ෂිත භාවය සහ ඔුන්ගේ පෘතිය භාවය ආරක්ෂා කරගන්නට. මම හිතන්නේ මේ සුරක්ෂිත භාවේ වැඳෙන්නේ මේ තියනඒ පවතින ආණ්ඩුව තුල බලට පත්වන ආ්ඩුවූ තුළ මංහිතන්නේ මාධ්‍ය ආයතනසා මාධ්‍යවේදීන් පිළිබඳ මීට වඩා වැඩ පිරිිලක්තින්න ඕනේ වාද වෙනකොට මහිතන්නේ අපි දැක්තදේ තමයි පාල්ලිමේන්තු ඇතුළෙ පිටද. මේ මාධ්‍යවේදීන්න හරියට නයට අඳුකුල පේනවාග සමහරනායකින්ට පේන. ඒකන්නේ මාධ්‍යවේදීන් යම් කිසි වැරද්දක් දැකලා ඒ වැරද්ද බොහොම සදාචාර සම්පන්නව වාර්තා කරන්න ගියම් පස්සේ ඒ මාධ්‍යවේදීන්ගේ නම් කියලා ඒ මාධ්‍යවේදීන්ට වෙනත් සත්තුන්ගේ නම් සඳහන් කරලා තමයි මේ රට ඉන්න ප්‍රබලම දේශපාලක්ඥෝ කටයුතු කරන්නේ ඇසිරෙන ක්‍රියාකාරිත්තවයි මේ රටේ පළවෙනි පුරවැසිය දෙවැනි පුරවසිය මේ වගේ පදහන පෙළේ දේශපාල නායකින්. මහිතන්නේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවල්ට කැන්නේ බොහොම නින්දිත විදියට කතාකිරීම සහ සැලකීම පිළි බඳව ලොකු ගටුවක් නැතින් ඒක නිසා මම විශවාස කරන දේශපාලාක්ඥියෝ ඉස්සල බොහම ආදර්ශම්පන්න වන්නඕො. එහෙම වෙලා ඉස්සල්ල මාධ්‍යවේදීන්ගේ කායබහර තේරුම් ගන්න ඕනේ මං එක අර පටන්ගන්නකොට කිවා ඇද පැහැදිල්ලෙසම මේ මාධ්‍යත් මේටික මේ විදිටක්ක දැන් ලොකු වාර්ණයක් ති නො අපට ඔබතුමාලා පෙන්න්නන්න උසා ගත්තට නෑ මාධ්‍ය අපි සම්පූර්ණ නිදහස්ව මේ කටයුතු කරන කියලා අපි පැහැදිලියිම දන්න එ නිදහස නෑ. මෙම නිදස තිබුණනම් අං හිතන්නේ මීටඩ තත්තේ ඉතාමත්ම භයනකතත්වටන මොහ රටේ ජනතාව සැබැහැල්ලෙසම සමහර දේශපාලක්කින්ගේ හෙලුව දකින. දැක්කනම්. මහිතන මීට වඩා බොහොම ලොකු විරෝධාවක් නවාම ඇයි මාධ්‍යවේදීන්ට මේ විදිට සලකන්නේ මේ මාධ්‍ය ආයතනසා මාධ්‍යවේදී නිසා නේද. අද මේරට මේ තත්වෙන් හරි ආරක්ෂා වෙන්න කියන එක. බද ත තු ද්‍ය ත පිබඳව මාධ්‍යවේද ිඳ ලොක විවාස න ඒනි ම දකින්න ඉසල්ල දේශපා ලක්ඥෝ මර සමහර මංකීන නායකෝ මංහිතන්නේ එගොල්ලොන්ගේ ආකල්පම වෙනසකුත් ඇතිකරගත්න හොඳයි කියෙලයි මම විශ්වාස කරන්න. මදේදගේ ප්‍රශ්නය පිළිබඳ ව ත්ත මාධ්‍යයට පාර්දීමම පිළිබඳ ප්‍රශ්නයති වන්නේ මාගම්පුර වරාය සිදුවීම. ත අනිත් පත් බැලවා මන්තරතුමා. රජය ආයෝජන ගෙනෙන්න්නට සූදානම් කරත්දේ. ඊට පස්සේ රජය හම්බන්තවට සිටින ගැමි තරුණයාට රැකයා දොරුට විවෘත කරන්නට උත්සාහ දරත්්දේ. දැන් රජය කියන ආන්දමින් දැඩි අලාභ සිදුවන ලොකු නයබරකින් පිඩිතබුණු ව්‍යාපෘති නයබරින් මුදවාගන්නට උත්සාහ කරද්ද. මේ විදියට පිරිසක් කාගේ හෝ අතුකොළුවක් පවට පත් වෙලා වර්ජන කරන එක තර්ජන කරන හරිී ක ලබතුම ශ්වාස කරන. මම පැහැදිලිවම දකිනවා. මොකද ඔය සමහරය උත්සාහ ගත්තා එක සංවිධනවලට දාන්න මේ ඉන්න මේ කල්ලිය කට්ිය ඉන්න මේ කගොල්ුන්ගේ දේශාලක්නයකටියලලා විශේ ාරවාමත්‍යය අරු රනතුන් මහත්තය කියනවා න නිල් පලකාය පිරිසත්කේ ඔ එතුමා ඉතින් සමහරයව දන්න එතුමා කියන සමහරදේවල්නම් හිතන් මේ රටේසා යහපාල්ලින නාගවක්ත් විශ්වාස කරන්න එකහද අපි ඔය කීපු කතාව විශ්වාස කරන්න ත් නෑ. මං මේ කියන්න උත්සාගත්තය සංක. මේ පැහැදිලියම ඔය හම්බන්තොට ඉන්න හෙමනත් ගොටසකට සීමාවච්ච පරිසක් නෙවෙයි ඔය හම්බන්තට වරාය ඇ ඉන්න සේවක සබෝදර සීලු දෙනා. මේ රටේම ඉන්න තරුණය ඔතන ඉන්න. මොකද මන්දන්න මගේ බේරුල ආසනය නියෝජනය කරමින්ඒ සේවේ කරන කළුත ිශ් ර දේශපාලන පත්වම් ලබා දුන්නා බේරුලාසය නන මට ඉසල් දශපාලති මන්න මේ පරන මම එන්න විපක්ෂයට මේ මාලිමිතුට. මම හැකියාවල් දිලන නමුත් සූසුකම් මත දීපු රැකියයා ගොඩක්තිය නවා ඉති එදිසා ැ ඒ අයට ඒ අයගේ සේවය පිළිබඳව ගැටුලු සසාගත ත්වයක් තියෙනකොට ඒම නැත්තං ඒ තමන්ගේ ආයතනය සද්ධ නැතුව මේ මේ ර මේ හැමෝන්ටම හොරෙන් මේ ආයතන විකුණන්න සියලු කටයු සූදරන් කරනකොට ඒ කම්කරුවගේ ඒ සේවයකයාගේ නැගිටීම ොලක්න්න බෑ දැන් ඔබතුමා කියීන සමහර වෙලාවට මේ කරන ක්‍රියාත්ම කරේ රටේ ආර්ථිකේට බලපාන විදිට මේ ගොල්ලෝ ඇසුරුනා කියන එකනෙ දැන් මට කියන්න බලන්න ඕනෑම රජයකින් තමන්ගේ අයිතිවාසිහමත් දිනාගන්න පුළුවන්ද බොහම මේමවා ඇවිල්ලා ආරය ආදරයෙන් කතා කරලා එම බෑ දැන් අද තියෙන තත්ව මුලින් එහෙම කතා කරන ඊට පස දිගින් දිගට මේ ගැටලුව පිළිබඳව කතා කරලා. අවසානයේ තමන් මේ මේ රටම දැන වැට පිල්ලක් වි්‍යාම කර ඒ දැන් අපි ග පෙරේද දැක්කේ බස්වර්ජනය ඒ වර්ජනය කරය කොමද එතුට ඒවාගේ තමයි එතන තමන්ගේ යිතිවාසිකන් දිනාගන්න සමහර විට මේ ටිකක් තද ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්න පුළුව බොම සමගේ ජීවිතත් පැත්තකට දාලා ඉදිරියට එන්න පුළුවන් ඒවගේම තමයි ඒ සවහුදරුවරු ඒ හම්බන් තොට වරා ඉන්න සෞදරෝරු ඒ උදගෝෂට සම්බන්ධ නමුත් ඉතින් නින්දිතයි මොකද මෙතෙක් රටක ඉන්න හමුදා පතිවරේ මේ විදියට ප්‍රහාරයක් එල්ල කරන කියන්නේ නායකත්වය දීලා අනිත් එක්ක තමන්ගේ නිලඇදු මොවක් අන්නඇැතුව මම දකින එක දෙත් තමයි දැ මේ රටේ පොලිස්පතිවරයා නීතිය නැව්වා නැවිල්ලක් ඒ ඇන්න කනේ වැිගෑ වෙන්න නැව්වා. ඒවාගේ තමයි මේ නාවික හමුදාපතිවරයා මේ නීතියට වඩා නවන්න උත්සාගත්තේ මාධ්‍යිවේද නවල හොතට ඇන්න බොහම නරක විදිර පහර දුන්නා. තවතුරට ියත් ම පැහැදිනව දකන මේ රට ඉන්න නායකයෝ. අනි වාආරෙන්ම ජනතාවගේ මොල කෑලි එලියට එන්න මේ නවන්න පුරතු වෙනවා මේ අනවිදියට මොකදැව එන සමහර දේවල් මේ රට නොගල පෙට දේවල්තින මහිතන්නේ ඉදිරිදී ඔබ කතා කරයි මොකක්ද කියලා අපි කතා කරන්න බලාපොරොත්තිෙනු. ඉ මේවත් එක්ක මංහිතන්නේ ඒ සිදුවීම බොහොම නින්දිත ප්‍රහරදීම මාධ්‍යේදයට විත රක් නෙවේ. ඒ පහරදීම සේවකයයටට පවා ොහම නරක විදියට පහරදුන්න. ටඩා තිෙන බෝම කනගාටුවට කරුණු තමයි මේ මාධ්‍ය ආරක්ෂා කරන්න ඉන්න ඉන්න නිලධාහරින් ඉන්න ඕනේ සමහර නිලධාර ද රජයේ අපිට අපි පැහැදිලියොම දන්නවා මේ රජ ති පෘත්ති දෙපාර්තමේන්තුවය ප්‍රෘත්ති අපේ අධ්‍යක්ෂක තුමන් එතුමා මේ රංග කලන් සූරයේ එතුමා මහරි ලස්සන ප්‍රකාශයක් ඇදිපත් කරු. එතුමා සංවේදී වචන දාලා දිරිපත්් කල මේ කා කාටද මේ තමන් මාධ්‍යවේදෙක් වෙලා. බොහොම නින්දිත විදියට තමයි ඒ පකාසය කරන්නේ දෙේක නිසා මේ විදියට මේ දේශපාලක්ඥන්ට ඕන විදියට සහ මේ සේවකයින්ට ජනතාවට හානියක් වෙන දේවල්ලලට මේ රටේ වැදගත් කියලා කියාගන්න මාධ්‍යවේදනුත් මේ විදිට නං මහිතන් ඇසිරෙන්න්නේ ප්‍රකාසනෙකුත් කරන්නේ මේ රටේ තත්ත්ව ඉතාමත්ම කණගාටු දායක තත්ත්වයක් ි පැදිලියෝම ඒ එක අබද්ධවිපක්ෂ යටට අපි තරයේ හෙලා දකින මේ පහරදීම පිළි බඳව මොකද ඒ දවස්සල සත්‍රවාදී කලබල තියන කාලේ අඩුමගානේ මෙවැනි මට්ටමට නිල දහරි කැසුටුන්න. වැඩ දැංග බන්තෘතුම බතුමාකිනෝ තත්වය තරය හෙලා දකිනමැයි කියලා. ඔබතුමා මිලියන දෙකකට අධික ජනගහනයෙන් තෝරාගත් දෙසී විසිපහින් එක්කයි. බුතු ගේ ක්ඩායි මේක ද විපක්ෂ විදිර ැලුහම පනහකට ආසන්න සංක්‍යාවක් සිටන නශසක පනස්සකක් න . ෙලාද කිනො අමතරමමුකුත් කරන්න නැතැයි මන්ත්‍රතුුණ පාලිමීන්තුවේද ීට වඩ වැඩි බලපෑමක් කරන්න මෙයගේ වෘතිය ආරක්ෂා කරන්න එකන වරා සේවකයන් සම්බන්ධය ගන්නන ඔුගේ ෘතති ආරක්ෂා කරන්නට මාධවේදී සම්බන්ධයෙන් ගන්නව නම් ඔන්ගේ නිදාා ආරක්ෂා කරන්නට මීටට මැදිත්වීම කරන්න නැත්තේ යගුතුමක්. පැදිලම අපි මේේ මේ සිදධිය වෙච්ච මේ මේ ආවාසනාවත සිද්ිය සිද්ධවෙච්ච විලාවඉඳලම. එකබද පපක්ෂය හැටියට විශේෂෙන්ම අපේ දිනේස්කුණුවරදන ඒබදධ විපක්ෂය නායකතුමා ඇතුළු අපි කණ්ඩයිම ඒ පටන්ගත්ත වෙලා විදලම මේ තත්ත්වට විරෝධය ප්‍රකාශ කරා. පාල්ලිමේන්ටුවේදී මේ අප නාමල් රාජෂ මන්ත්‍රීතුමා මහිතන්න දිගින් දිගටම ආරක්ෂක ඇමත්තුමාගේ පොලිස්පති පොලිසිය භාර ඇමතිවර ඇත්ත එක්ක සාකච්ඡා කරමින් මේ තත්වන විසඳන්න උත්සාගත්තා ඒවගේ දැඩිසේ හෙලා දැක්කා විතරක් නෙවෙයි. ඉතාමත්ම ඉක්මනින් ඇතිවන්න තියෙන භයනකම තත්ත්වේ වලක්වන්න කටයුතු කර. ඒවගේම අපි එතිරින් නවතින්නෑ අපි ඉදිරියේදී. ඉදිරියේදත් මේ සිද්ධිය සම්බධ දිගින් දිකට ඒක බද විපක්ෂ හැටියට කටයතුරු අපිවදාකක් නහෙඩ වෙලා ඉන්න මොකද නිහෙඩ වෙලා ඉන්න පුළුවොන්වාආතාවරණයක් නෙවෙයි ඉතින්නේ. නිකන් බොහොම තමන්ගේ මාධ්‍ය රාජකාරය කරන මාධ්‍යවේදයා. තමන් මාධ්‍යවේදී කියද්දිත් මේ විදියට පහර දෙනෝ ගැන්න ඒ එචර සුසු කටයුත්තක් නවේ මහිතන්ක තිහාසේ අපිට දර්ශනත්තක් දැක පුලවෙනි සිද්ධිය හැටිට අය අපි ඔය සිද්ධිය දකිින්. දිග නිසාත් දැක් දිගින් දිගටම අපි මේ සම්බන්ධ ක්‍රාත්මක වෙන. ැි තත් දර්ශන පෙලක් අපිට මතක් නො මන්තතුම ඔබතුමාලගේ පසුගේ රජේකාලයේදී ප්‍රබල ආමාත්‍යවරෙක් මධ්‍යායතනය කඩාගෙන පැනල පහර දෙෙනවා ඊට පස්සේ ප්‍රතිචාරත් ලබෙනනවයි විදිහටම. ඊ පස් තවත්ගෙන ඊට පස්ේ ප්‍රතිචාර දක්කපවායටට ප්‍රති ප්‍රතිචාරත් ලැබනෝ පිටවල් කපල කටබව කපල දැ. එ ගැනත් ඔබතුම ට මතක ඇති ඒක තමයි මම කිව්වේ සංක දැයි එවෙනි නායක අද ප්‍රතික්ෂේ පෙලා නන්නේ අද ජනතාව තියන උත් ප්‍රතික්ෂේ පෙලා මාධ්‍ය ආයතන තුළත් පතික්ෂේ පල තින්නේ ඒ එවැනි සිද්ධි වලට නිසි දඩුවම නොදුන්න නිසා තමයි අද අපිටත් මේ අවාසනාවන්ත සිද්ධියට මුුණ දීලතින්නේ අපේ පාලන කාලේ අපි රහහිම වෙලා න්න ඉග නිසා මංහිතරන්න නැවත එවැනි තත්වයක් ඇතිවෙන්න කොහෙත්ම මහිදරාජ පක්ෂ අපේ හිටපු ජනාධපත්තමා අපිට නායකත්වය දේ කියලා. දැ ඒ දවසල ැ ඔතුමා දැන් ඉතාමත් පහසුවෙන් අරාලුියමුළු කෙලපි ඩක්ෂේ ඔය කියන චරිත බැහැර කරාට හිදවස්වල හිටපු නායකයන්ගේ මහිදරාජපක්ෂ මහත්තයාගේ පවා. ඉතාමත් කිට්ටු හිතයිශවෙක් විදියට ඔය කියන චරිතය පිණී හිටිය. එතුමා මෙතන නැතිනිසා අතුමාගේ නමක කියන්නේ නහ කිට්ු චරිතයක් විදියට හිතයිශව හිටිය සමාර ලාට රජගෙදර අන්දරේගේ චරිතය රඟ පෑව සුරතලාගේ චරිතය රංග පැව ඔබතුමා හිටන් ඇද නායක කාරකාදීන්ගේ වරද නිසා ේදවල දදුනැගේ. ඒක තමයි මම පැහැදිලියුම කියන්නේ ඒ ඒ කාලති පිච්චේ අමිය අඩු පාඩු නිසා තමයි මේති තත්ත්වය උදාවෙලාද මකොද කෙනෙක් වරදකරොත් ඒ වෙලාම ඒකට නිසි දනුවමක් ලබාද නොනන් ඒවෙලාවට නිසි පියරක් ගන්නවනම් මහිතන්න්න මේවැනි තත්ත්වයක් ඇතිවෙන්න ඒ තමයි මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාතිපත්තුමා අපේ ජනාධපෙත්තුමත් පසුව මේ පිළිබඳව පසිද්ධ පකාසයක් කරා ැන අපට වැරදිච්ච තැන පිළිබඳව ඔවු සොයන්විේචනයක් සිදු කරා. තඟ මන්ත්‍රතුමා මේ පාරදීම් පිළිබඳව කතා කරදදි ආණ්ඩේ බොහෝ දෙනා කියන්නේ මේ විපක්ෂයේ අය මැරිලයිපදුනා වගේ. මේ අයට රතු පස්වල සිද්ධිය මතකන හැකිේලා. එලවෙලෙනව ගැහුවනි මන්ත්‍රතුමා. සමහරවෙලාට පල්ලි බලට දුවගෙන ගියායට ඇද ලගැහවා ඉට පස්ස තරුණු ජීවිත කිහිපයා අකාලේ පරවයන්නට සිත වුණා. බතුම හිතන් වැද කවුරු හිටියත් ඔහොම තමයි කිය පැහැදිල් ලෙස මොකද ම සංග ඉස්සල්ලක් වලසන කිව්ෝවාගේ වැරද වැද්ද විදිර දකින්න වෙයින්න මේ දේශපාලනය පියල්ල නිශාන්ත මෙතන ඉන්න නරගයි. ඒගැන්නේ මේ දේශපාල ඉන්න රගයි. මම කියන්නේ පැහැදිල් ලෙසම ජාතියෙන් සමාවගන්න ඕන දෙයක්කොය ඒ වෙච්ච වැරද්දට ඒක නිසාේ ගම්පාචා අපිට පරාජීයට පත්වෙන සිදුවනේ ඉති ඒවගේම තමයි මට කියන්න තින්නේ මොකොද මම හොඳටම දන්න දවල පත්්‍රිකාට ගුරුද්ධම ඒකාලේ අලුජ්්‍යම මහාවිද්‍යාලය ශිෂ්‍යේ මම ශිෂණනායක කැටිට කටලුකරේ දවල පත්්‍රිකාවට ගුරුද්දව ඒ කාලේ මගේ ජීවිතය බේරුණෙත් බොහොම කියැන්නේ. අනු නමේ දසම කීපකින් බිරුණේ. ඒවාගේ මාත්‍යක හිට තවත් සෝදරවරු අු්ජිවිද්‍යාල ඉගෙනගත්ත මගේ සහෝදර සහෝදරවරු මේ ජීවිත කීපයක් නැතිවුණ ඉලාට අපිට පැහදිලිම දන්නවා ඔය උද්‍යෝසන ඒවගේම විරෝධතා ඉදිරිපට් කරපු කට්ටීට කොහොමද වදකාර වලට ගිහිල්ලා සැකී කොමද කියලා න්න ඉතිහ ඇබැයි මම කියන්න ඒගොල්ලො ඒ දේකරා ඊට පසේ අපි ඒක නිසා අපි මේක කරන ඒක නිසා දැන් රෙපෝරුයි කියන එකටවීමේ. හැබයි මේ සීලු සිද්ධි අඩුගානය මේ යහපාලනය කාලෙවක්කත් අපට නවත්ත ගත්තොත්. ඊලකට මෙතනින් මේ අවසාන මාධ්‍යවේදියට පහරදිීම කියලා හිතාගෙන අපට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් වාතාවරණ නිර්මාණය වුණ තුොඳයි. ඇත්ත මහිතන්නන්නේ අපි හැමදාමත් මේ විදියට ඔබයි අපි සාකච්ඡා කරනවා එකම විදියට මේ වැඩ සටහන්ට මේ ක්‍රියාකාරිත්තුවය මේ විදිටම ක්‍රියාත්මක වෙනවා. අපි හමදාම ඇවිලලා මාධ්‍ය තුරට ඇවිල වීරෝගේ කතා කරනවා. ඉහට අපේ කාලදින අපි මෙහෙම වෙන්න දෙන්න. මේක ලොකු ඇරදීම ඉළඟට මෙවැනි අපරාධ. මේ නැවත සිදදු නොවන්න අපි වගබලාගන්න කෙල නිකං වචනයට විතරක් සීමකරල වැඩ නෑ එක නිසා තමයි මගැන්නේේ ඕනෑම නායකකුට ඒ දේශපාලන නායකට ලොකු වගකීමක්තිීමවා. විශේසම මෙවැනි තත්ත්වයන් මේ රට තුළ ඇතින් නොවෙන්න සදාචාර සම්පන්න දේශපාලන නායකත්වයක් දීල මේ රට ඉදිරියට ගිනියන්. ඔබතුමාලාගේ ආණ්ඩුවක ආණ්ඩුවක් බිහිබුණු දවසට එදාටත් අපිට ගැහු ෝත් තුම දරත්ව ද කල්ුටක් ැ න පහැදිලෝම. සමාහරට මම ඒ ආණ්ඩුව තුළ ඉන්න නැතිවෙන්න පුළුවන්. මේක තම ඇත්තම කතාව. මහිතන්නේ ඔබමගේ ඉතිහසේ පොඩ්ටක් හොයල බැලුවොත් මහිතන්නේ එවැනි තීන්දු තීරණගත කෙනෙ. මොක අද මම හරිනම් ඒකකා බද්ධ විපක්ෂ ඉන්න ඕන කෙනෙක් නෙමේ. සමාර සිද්ධිත් එක් මට සිදුුවවෙච්ච නමුත් මහම දන්නවා. මේ රට ගොඩනාගපු මේ රටට ආදරය කරන ඒවගේම නැවතත් මේ රට අනාත නන්නත්තාර වෙලා යන්නකොට අපට නායකත්වය දෙන්නේන්න නායකැ වෙනුවෙන් සහ රට වෙනුවෙන් සහමට න්දදුු අංසක ජතාව වෙන තමේ ීන්ද වරගෙනින් නැත මට තිබුණන පැහදිලුම නියෝජ්ජැමතිකමක් කරගන්න මුකම මට අඩුවාන බේරුල සංවිදාහයකක් නොලැබිල තමයිම තරන් කරන්න පාලිමෙන් තර කරන්න මට ග ගඩක් දුරට ේදේශවාලෙ කඩම්මගේ සැලිල ලැිච්චතනවා හැයි මේ රටට ආදරය කරනගේ මගේ අම්ම තාතර ආදරය කරනවාගේ මේ රට බීරගත්ත නායකැට මම් බොහොම හදවති මාදරය කරු. එක නිසා මම නිවැරදි තැන අද ඉන්න. ඒ නිසා මම ඒ නිවර තැන අද ඉන්නවාගේම තමයි වැරදි දෙයක් සිද වන පැහැදිලිව පියල් නිසාන්ත එලියට බහින එක බහි නෝමයි. ඔබතුමා රටබේරාගත් නායකය කිය උත්කර්ශෂයට නංවන මහින්දරාජක්ෂාහතයම නේද ඔබතුමාට බේරු ලාසන සංවිදායකම දෙන්න නැතුවේට. ඒ ඒ එකෙට එතුමාගේ සිද්ධියක් නෙවේ තන සමහර දේශපාලන සිද්ධි අද ඒ නායකයෝ අද අපි ගාට ට මංහිතන්නේ අපි අපේ කණ්ඩායම තුළල නෙවෙේ අද ට සංවිධහයකන් නෙ දෙන්න කටයුතු කරපු නායක ඉන්න අද ඉන්න මේ යහපාල් නාණ්ඩුව තුල මොකද මට විතරක් නෙේ ඒ අපාධයකරේ බේරු ලාසනේ ශ්‍රී ලංකා නිදහස් පාකක න්ටම දැන්තම අප්‍රාධය කරමයෙන් තමයි. පැතර කරනම ගැහුවේ ඉති ඒක නිසා මේ මහින්දරාජ පක්ෂේ ජනාධීපැත්තුමා පිළිබඳ ය ස්තත්ත් කියන්න බෑ. හොහම නමුත් මොන තනතුර හම්බනක් නැතවනත් මම සැබැහැලසම එක තීන්දෝක ඉතිගෙන මේ දේශපාලනය කරනවා. දැ ඔබතුමාගේ බල ප්‍රදේශය වෙන්නේ බේරුවල හාඒ ආස්ත්‍රත ප්‍රදේශය. තැන් පසුගේ රජය සමේ දී බේරුවල සිදුණු සිදවීම පිළිබඳව. දශපාලන චාකයන් කියන මහින්දරාජ පක්ෂමත්මයට ගෙදරයන්ට පවා ඒ සිද්ධිය යම්කිසි ආකාරයකින් හේතුවක් වුණයි කියලා. ඔබතුමා ඒ පැත්ත ක්‍රාකාරී දේශපාලකෝ එ පැත නායක ඇයි මේ සිද්ධිය කළමනා කරනය කරගන්න පැරව. ඇදල මේ ද්ිය කල්මනා කරය කරන්න උගඩක්ුස්සාගත් මහිතන්නේ මහිදරජ පක්ෂ ජනත පිත්තුම සිද්ිය සිද්වනකොටහිට දේශක වෙල එතුමා විදේශකව වෙලා පැමිණි ගම ලංකාවට පැමණි ගම මහිතන්න තමන්ගේ නිවසටවක්කත් නොගෙහින් බේරුල් ආසනයට පැමිණි බේරල ආසන මේ සිද්ධියටම දෙපාරක් මගේ ඉතිහාසේ රටේ ඉන්න නායකයා ඔවැනි සිද්ධියකට ඒ පදීශයට ආපු පලවිනිෝ අස්ථාව මුකෝ මට හොඳ මතකයක් ති නො එක්සත් ජාතික පක්ෂ කාලෙ මේ සිංහල මුස්ලිම් ගැටු මැති වුණා මුස්ලිම් ජනතාව සහ සිංහල ජීවිත නැතිවුණා. හැබැයි ඒ කාලේ ජීවිත නැති වුණා ඒ සිද්ධි සිද්ධ වෙලා ඊට පස්සෙේ ඒ සිද්ධිත් එක්කම අර මිනිසුන්ගේ ජීවත්වෙලා හින්න ජීවිතත් අවසානය බෝම, අයාලේ යන මටමට පත් වුණනා ඒකන්නේ සමහරවිට මැර ගෙදරක ඉන්න තරුණය නම්. ඒ තරුණයා ඒ ගෙදර ජීවත් කරානං ඒ මුස්ලිම් පවුල තුළ ඉට පස බලන්නවාකයි කවුරුවක්යිසි අඩුම ගානේ ඒ ඒ ගොල්ලන්ට වන්දියක් ලබා දෙන්න වැඩ පිළි ඇත්තුන්න නමු ම සතුට වෙන මහින්ද රාජපක්ෂ මැත්තුමාෂැණිකව ක්‍රියාත්මක වෙලා ඇතුමාට දෙන්න බැරුණේ ඒ නැතිවෙච්ච ජීවිත දෙක විතරයි. හැබැයි අනි චියලුම දේවල් වෙනදට වඩාඒ අයට ඒසාහනටික ලබාදීල යව නැවත නගිට්ටවන වැඩපිරවල ක්‍රියාත්මකරා. මේක තයනෙේ සිද්ධිය ඇතිවන්න හේතුවේ අප ොන්න ඕොන නැතුව මේකට මංහිතන්න මේ හැමදාම බේරුූල සිද්ධිය මේක මහින්දරාජපක් සමහත්වයා ගෙදරට යන්න සිද්ධ වුණ ඊළඟට මේකට වැහරි වැඩපිල්ලක් ක්‍රියාත්ම කර න ගයන කරන මිසාක්. මම බේරුලාසනේ නියෝජනය කරන සිංහල මුස්ලිම් ජනතාව නියෝජනය කරනනායක කැටියට, මං පැහදිලොදන්නවේ සිද්ධි ඇතිවෙච්ච හේතුව. ි හේතුෝට එම මන්තතුම ඊට පරතුව දැ ඔබතුමාකිව පසුගේ රජෙන් බොහෝතේවල් එයට ලැබුණයි කියලා ජීවිත කරන්න ඔක්ම හම්බුනයි කියල බතුමාන්ෙවල් දරවල් හම්ඳුවෙන්ඩ ඇති සමහර විට වෙල්ලඳ ව්‍යාපාර කරණන්වලට උදවපදව කරන්න ඇති නමුතු යුක්තිය හම්බුනෑ නේද මත්‍රේතුමා ඇ කීදනෙට නඩ පැවරුවද කීදන අධ කරණය හමෝට ඉදිරිපත් ගොඩ ො සිංහල මහිතන් සිංහල සහ මුස්ලිම් දෙපැත්තව මේට මේ මේකට සම්බන්ධ චන්තවද පිරිස. සීලු දෙනාම අත්තරංගුර ගත්තා ඒකට මහින්දරජ පක්ෂ ජනාධපිතා මොන හේතුව නිසාවක්කත් එක පාර්ශවයක් නියෝජනය කරන මෙතන විසිද්ධ වනේ දැවන්ත කුමන්තටරයෙක් ට හේතුවත් එක්ම කියන්න බ මේ දැවන්ත කුමන්තරයක්මකොද ඒ අවාසනාවන්ත සිංහල මුස්ලිම් සිද්ධිය ඇතිවෙන්නේ විශේෂෙන්ම එක්තරා වෙළද ආයතනයක් තුළ දරුවෙක්ව අපයෝජනයට ලක් කරනවා සිංහල දරුවෙක්ව ඒ ඒ සිද්ධිය පොලිසිය නිසිාකාරව හ නීතිය ක්‍රාත්මග නොකරීම පළවෙනි සිදධිය බවට පත් වනා. දෙවිනි සිද්ධිය සමිතහාමුදුරුව බණට පඩිනකොට කමිත හමුදුරුවන්ට පාර දෙනවා. ඒ දෙවිනි සිද්ධිය තුංගෙන සිද්ධියදී දැ හැමෝමකි වේ බොදු බලය රැස්සීමක් තිබුණ කියලින් බොදු බලය රැස්සීමක් නවේ ඒ සංවිධානයකට වෙනත් දේශපාල පක්ෂය. ඒ දේශපාල පක්ෂ තමයි හිට ස්සෙල්ලලා හලාල් සිදධිය. මතුර ඇය බුතු මයික නම කියන්නේ නම කියන්න තේ දේශපල පක්ෂ පැහදිලිෝ මට කියන්න පේ පක්ෂේක් පිළිබඳ මට ැටලුවක් නෑ කියන්න ොද ොද මේ හෙලවුරුමට සම්බන්ධ කණ්ඩායමක්තම ඒ සිද්ධිය ඇතිකරීමේ මූලික මේ සිද්ධිය වනේ මම ඒයම්කිසි පක්ෂකට චෝදනා කරන එක නොයි මේ මේ සත්්‍යකත්ය තත්වය බලන්න පැමේ අ සියලුම කුණු බේරුවල බොක්කට වගේ මම දකින්න මේ ඥානසාර හාමුදුරුවොන්ට මේ දීලවැඩක්නෑ මේ මීටි ඉස්සෙල්ල ජනතාව ගිහිල්ලාඩී පට බෙදලා ජ අවස්සපු නායක යදකොයිදන්නේ. අද නායක යහාලටල ශෝකයට වාඩිගෙනන්නවාේ. ඥානසාර හාමුදුරුවන්ට පුළුවන්න බේරුවල්ටයිල්ල ව අනිත් තැන්ගොලට දාන සෙල්ලන්දාන්න කියලා අභියෝග කරපු රජතේ නනාරත් නැමැත්තු මාද කොයයිදන්නේ. ඔය ඥානසාර හාමුදුරෝන්ග මුලින්ම බේරුවල්ට අභියෝ කරලනගෙන්න ගත්තේ. ඊළඟට, මේ ඔය සිද්ධියද රැස්වීම තිබ්බ නායකයෝ අද කොයිදින්නේ. මේ සීරු දෙනාමඉන්න යහාල අණ්ඩු තුළට. එගනිසා මම පැහදිලිියෝම කිය නො මේ ආදරනීය මුස්ලිම් ජනතතාට මේ තරුම්ගන්න ඕන දෙයක්. එ මේ ොකද මේ තත්වේ තෞදුරටත් සිංහල මුස්ලිම් සහෝදරත්වය බේරුලාස නෑ මේ රට පුරාම කවරවාහරි විනාසරන්නහ න එක විරුද්ධෝ නැගිටන කෙනෙක් ම මොකද හේතුවා මම පැහදිලිියොමකෙන එකක් ඔය අඩුම ගානෙ ගල් කැටයක්. මුස්ලිම් සෞෝදරයකුට විරුද්ධව ඔසවන්න මම මම ඉඩ දුන්නයි. මම ඒ වගකීම කියනවා හැබැයි ඒහිට සමහර එක්සත් ජාති පක්ෂේ දේශපාලක්ඥ ඒහිට පලාාස්සවා මත්‍රේ දැන් සංවිධායකවරය ඔහු මොකද පලාසබයි තරම පලාස්සබාව නියෝජනය කරේ එතුමා තමයි කිවේ මේ සිංහල මිනිස්සු ඇවිල්ලා මේ එලුවෝ හයිසිියක් බඩවැල් කපලා එලියටාරයට මරල දැම්මගේ ඉළඟට අධිවේගේ මාර්ග පිවසු මාර්ගයක් හැටියට තියන දර්ගානා කරය අධිවේගේ මාර්ගෙට පිවසන්න මාගය තින ඔරලෝසු පල්ලිය කියලා ගැන දහන පල්ලිය. ඒ පල්ලිය සංවර්ධනය කරන්න තමයි මාර්ග සංවර්ධනය කරන්න තමයි ඒ ප බිත්තිකීපයක් කල තිබේ ඒක පින්තුූරාරගෙන නැවිල්ල පලාස් සභය පෙන්වා සිංහල මිනිස්සු පල්ලියට ගැහුව කියලා. ඒ ජාත්‍යන්තරය පවා ගිය. කවදම. මේ තත්ව ඇතිකරේ බොරුවට මේ සමහර දෙව සමහරදේවල් ඇත්තරම මුස්ලිම් ජනතාව සාධාරණයේ සර සිද්ධිවල ඒ අයට ඇතිවෙච් අසාධාරණයෙත් එක බලන්නකොටඒ එමිනිස්සුඒ හයම්කිසි හඬන් නගන එක. නවත් මේකට දේශපාලක්ඥනයෝ සම්බන්ධ වෙලා මේ දේශපාලක්ඥයෝ දේශපාල වාසී ගන්න එතකොට පරාජික මානසිකත්ව ඉඳලා ගොඩ එන්න කිසිම දෙයක් නැතිකාරේ වැලේවැල් නැතිකාලේ ගොඩ එන්න හොඳම මාර්ගය තමයි ජාතිවාදය අවස්සන එක.ඒ ජාතිවාදය අවස්වා අවසාේ සිද් වනේ සිංහල මුස්ලිම් ජනතාව අසරන තත්වෙන පත් වුණා. ඒකදී මහින්ද රාජ පක්ෂ මැත්තුමා උපරිම දායකත්වය ලබාදීල අඩු ගන එතුමාට ඒ තියන ගරුත්තයවක්ත් ලබාගන්න මේ සමහර දේශපාලක්ඥනය කටතු කරන. ඉළඟත් එක තමයි, ගෝටාබේ රාජ පක්ෂ මේකට කිසිමක්ෂණනයක් ගත්තය හැකි ැගුවවා. එතකොට පාටලි චම්ප රනවක තමයි ගෝටාබේ රා පක්ෂ පසිද්ධිය කියන. මේ කිව්ේ මේට විරුද්ධ ක්ෂණයක් ත්තොත් එකන සිංහල බිනිස්සුන්ට විරුද්දේ න්තවාදී සමහර කණ්ඩෑයමක්කි න ඒ ක්ඩායමට විරුද්ධ ගත්තොත් මම මේ අණඩුව අයිගෙන කියලා කිව කුද. ආණ්ඩුව අයිවෙනේ පටිලි චම්ප රනවක තට අද පාටිලි චම්පක රනව කොයිදින්නේ. අද පාටලි චම්පක රනව කොයි දින්න එතොට හලාල් සිද්ධිය ඇතිරපු ස්වාමින්න් වහන්සේ අද කොයිදන්නේ. එතවට ඕත් එක්නම සිද්ධිය ඇතිවෙන්නේ හ සිද කර අතන හාමුදුරුවනේ මුලින්ම මේ හලාල් සිද්ධිය සම්බන්ධව දයාල් මේ කරන්න ගත්තේ එතකොට දැම්ම කාටද මේයි චෝදනා කරන්නේ මේ යහපාලනේ ඉඳගන මේ ජාතිවාදය ගැන මේ සමානත්මතාවේ මේ එකට ජීවත්වෙන්න්න ඕන කිය කෞුද මේ එක කියන්නේ බේද මින්න ඇතිකරපු කට්ටිය ඇති ඒග නිසා මම පැහැදිලියෝ දන්න ඔය නායකයෝ මේ ඔය අපරාධයට සම්බන්ධච්ච නායක කුණුකූඩට යන හටතා නිද්දම එහට නිදදම කුණුකූඩට යනෝ මොකද සිංහල මුස්ලිම් දෙවර්ගයම දැන් දැනගෙනරන්න මේ දැන්ත කුමන්තරයක් මේ කුමන්ත්‍රණයට තමයි මේ අපි දෙගොල්ලුම අසූනය කියන එක දන්න ඔබතුමා හිතන්නද දැන් මට ඉසලකෙන බොදු බල සේනා සංවිධානය ඔබතුමා සාමාජකයත් නෑ පැහැදිලියෝනෑ ම යරුද්දයි ොක්රය සම්බන්ධයත්වය න දේ ඇත්තන්නක නෑ නැනෑනග හගේ දස්වල් ලොකු මතයක් තිබා අපේ ගලගටත්ේ ස්වාමීන් වහන්සේ නෙවෙයි. ගියෙක් මේ බොදු බලේන සංධන සම්බන්ධ ගිහෙක් මේ කටයුත්ත පිටිපස්සේට ඔහු කුමන්ත්‍රය කිරීමේ දී සිටය කියේලාඒ පුද්ගල කවුද කියලන්න දන්න ම පැහදිලන්න මොක ොදුබල සම්බඳධ කිම දේකට අපි මන දේශපාලක්යන් හැටියට විතරටල මොහල් ලබද නමතතු. බාධාකිරීමට පෙරාතුමාව උතුමාගින් ඇැහවේ දැන් ස්වාමීන් වහන්සේගේ ක්‍රියා කකාලාපේ පිබඳ උන්හසඇත්තරම රට ජාතියග පිබඳව ැක්කුමකින් ක්‍රියා කර බවපේන උන්හන්සේ කිසිම ෝදනාවක් මේමන තුරු එල්ල වනේ නැහෙැකුමන්ත්‍රර චෝදනක්. නමුත් එහි ප්‍රබල භූමිකාවල් නිරෝපණය කරපු ඇටැම් ගිහි මහත්තුරුන් ගැන චෝදනල් වඋනාස්ල්ිගත්ත පිටරටලින් සල්ලි ගත්තා ආණ්ඩුව පෙරලන්ඩ් උත්හර. තුග ද න ඒම එතර ඔය සිද්ධිය සම්බන්ධන අවෙලාානෑ නමුත් ම පහැදිලියොම දන්නවා මේ ජාත්‍යන්තරෙන් පවා මුදල් අරෙන හරි සිදිය සිද්ුවෙන්න්න ඇතිකල ම මේක දවසන් දෙක සිද විච්ච සිදියන් වෙවනි දැන් ඔබට මතගඇති අපේ ඉන්න එහිට ප්‍රදාාන දේශපාලක්නක එයා කොමතු කුමන්ත්‍රණයරපු පිළිබඳවත් වීඩියෝ පටයක්ක්නෙකුක්තුුණාන ඒන්නේ මේ අ්ඩු පෙරලන්න කුමන්ත්‍රයරපු ඇයට. ඒ සිදධිය සිද්දුන ඇතකු මේ දවසෙන් දෙකෙන් කරපු වැඩක් නෙමේ මේ එකක දීර් කාලින්නව කරපු සැස්මක පතිඵලේ අවසාන සිද්ධ වුණේ මොකද මේ සංගබේද ඇත් ඇති වෙලා. ඉලසේ ජාතින් අතර බේද ඇත් ඇතිවෙලා. මේ බීරූල ආසනේයට පළු පැල්ලමක් එකතු වෙලා එක කවදක්ත් මකන්න බැරිවිදිට කලු පැල්ලමක් එකතු කරපු නායකයෝ. ගැනයි අපට තින දුක. එක හෙට මමනං. දේශපාල ැතුනත් මම මට මේ තනතුර නැතුවනත් ම පැහැදිලිම ඔවැනි සිද්ධියක් නවතා ඇතිවෙන වන මහිතන්නේ මුලින් ඒ අන්න ඒ අයට විරුද්ධෝ තමයි අපිගන්න අිය කවදහරි ගන්න වන ගන්න. මේ පියන් නිසාන්ත කවධ අවියක් ගන්නවන ගන්නේ ඔය සිංහල මුස්ලිම් බේදය ඇතිකරලා ඔදියට මිනිස්සුන්ග මේ විදිට මේ බොහම අසික්ිත ලෙස බේදරන අයට විරුද්ධෝතමයි ගන්න වෙලා ති මොකෝ ඒේ පලවිපාක අද අපි විදිනෝ මොකද. මේ ගිය මැතිවරණයේදී මුස්ලිම් ජනත පැහැදිලිවම්ම සිංහලය පිළිබඳ ලොකුැනෙ කල කිරීම සහ පතිසේප වීමක් සිදුන ඇබයි ඒවගේම තමයි මේ ය ය ඉතාමත්ම හොඳ මුස්ලිම් මොරුන්න ඉතාම හොඳ සිංහල ජනතාවක්කින්නවා වගේ ඉතාමත් හොඳ මුස්ලිම් ඒවගේ සමහර මේ දෙපැත්තම ඉන්න අන්තවාදී කොටස් සමහර කට්ටින්න මූල ධර්මවාදී කොටස් ඒ කොටස්සල කුන්ත්‍රය පිතිලේ තමයි නිකුත්තුන තිේ නිසා ඇත්තටම මේ සිද්ධිය මතක් කනකොටත් ඉතාමත්ව කනගාට විතන විතරක්නවයි. අපිට බේරුවල ආසනයට ඇතිවෙච්චේ සිද්ධිය මේ කවදද මේ නැවත යතාතත්වයට පත්කරන්න මේ මිනිස්සුන්ගේ හිත්වල නැ සහෝධරත්වය. ගොඩනගන්න කවද ගන පිළිබඳ දැන් ගැටලුවක් වෙලාද දනිසා මමන පැහැදිලෝම කියන්නේ මේ මේ කුමන්ත්‍රණය සීලු තොරතුරු ඒ කුමන්ත්‍රණය සුළමුල මම හෙලි කරන සඩ පටත් පෙන්න්නලා ඔපුතුමාගේ මා ගාවඒ සීලු දෙවල් තියෙන දත් සාක්ෂ තියෙන ම ේරුවල අප පදහන්න රැලියනකං ඉන්න මේ මහින්ද රාජපක්ෂ මැත්තුමාගේ පධානත්යෙන් කරන රැලියනකම් ම මේ සීලු දෙවල් ද තියාගෙනඉන්නේ හදැන් ්‍ර්න න්තතුම තුමාල පෞද්ගලික ොමුණනක් නෙවේ පොදදු ඒකා බද විපක්ෂය සබන්ධයෙන් අහන ප්‍රශ්නය දග ඔබතුමාල දෙගින්දිකටම චෝදනා කරනවා පාලිමේන්තුවේ විපක්ෂණයකරයා අර සම්බන්ධන් මහත්තයා කතාකරන තුරේ ද්‍රවිටි නතාව පිබඳව විතරයි. එතුමා ටේ පොදු විපක්ෂණයකය නෙවෙයි ද්‍රවිඩි ජනතාවගේ විපක්ෂණයකය කියලා. පෙරලා කියන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂය කතා කරන්නේ සිංහලයා පිළිබඳව විතරයි. තු ලා ද්‍රවිට නතාවගේ ප්‍රශ්න ගැන මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන. ඇයි කතා කරන්නෙත්ත. මම ඔය අදහසට විරුද්ධයි සංක. මොකද ඒකාබද්ධ විපක්ෂේ මේ සිංහල ජනතාව වෙනුවෙන් විතරක් නියෝජනය කරන කණ්ඩායමක් නෙවී. එහම කවරුවර් හිතාගෙනින්ඕන මේ රටේ ඔබතුමා ඇතුළ කවුර හිතාහින මහිතන් නිතාමත් වැරදිීම කියලායි අපේ අදහස. මොකද අද වෙනකොට හ ඉල්ල ග මේ කුමටන කාරීව අයගේ හිත්තුලට අවු ගෙඩියට ඇතුු කරපු දේවල්ල එක් තමයි මෙවැනි තත්ව ඇවලාති ඊළඟ දේතමයි දැන් මම සමහර අවස්ථාවලදී මම හොඳ සිංහලෙක් මං බෞද්ධය කැටියට මං ම මං මගේ ජාතියට ආදරය කරන මං මගේ ආගට ආදරය කරන පැදිලෙම. මට ඒිය යුතුයි අම්මට ආදරය කරන වගේ තමගේ ම මගේ ජාතට ආදරය කරන්න බැරුණුො ම ගම ආදරය කරන්න බැරුණුොත් ම කව දාකත් වෙන ආගම ජාතිකට ආදරය කරන්න මට බෑ. ඒක නිසා මං අදට මගේ ජාතිීට ආගමට ආදරය කරන වගේම මං අනිත් ජාතිීන්ට ස ආගමලට ආදරය කරන ඒ අපේ ජාතිඒ අවංකව ආදරය කරන නිසානේ. දැන් තමන්ගේ ජාතියේ ගැටලුවක් ඇතිවෙච්ච වෙලාටඒ ජාතික ප්‍රශ්නේදී සම්බන්ධ වෙලා. මැදිහත්වෙලා බොම ස්වාදීන හරි මන්ට මතයක් ඉදිරිපටත් කරන්න වෙයිද. ඒ මතේ ඉදිරිපට් කරොත් පියල් නිසාන්තහරි ඒ කණ්ඩායමින්න කව්ගුව හරි එක්කෙනෙක් සංකහිතන්නේ එයා අන්තවාදී ජාතිවාදී කියලාද. ඇයි වෙනනිින් අයට ඒ ඉදිරිපට් කරවට හොඳ නැද දැන් ්‍රට සංවිධාහනය දැන් සමහර නායකෝ කියන දේව දැ මේ රටේ පලාස් සභ උතුරෙ පලාා සභාව යෝජනාවක් සම්මත කරගන්නවා මේ කන්නේ ඒ භූමිය තුළ පන්සල් බුදු පිල්ිම අලුතෙන් ඇති කරන්න බැහ කියලා නිර්මාාණය කරන්න ගොඩනගන්න බැහැ කියලා දැයි තකොට අපිත් ඔය ඕක ඒකරුත් මොකද මොකද මේ මේ භූමිය මුලින්ම වෙන කාටවක් අ වනි සි පුුණ හෙනම් එමන මේ භූමියේ ඒ කැන්නේ සිනක්ර ඔප්පු තියෙනකාටද සිංහල ජාතියට තකොට මේ සින්නක් කර ඔප්පු තිීනෝ සමහරය චෝදනා කරණය අද අපි උදාලාතියනෙ හරිට මේ අපි ඇවිල්ල කුලි නිවසයන් හැටියටරන. කුලිගට ඉන්නවා දන. ඒම වෙනකොට අපිට පුංචි වේදනාවක් ඇති වෙන්න ඇත. එක නිසා කවත් දාකත් විශේෂයම මයින්ද රාජ පක්ෂ අපේ නායකතුමා ප්‍රමුක අපේ ක්ඩායම කව දාකත් ඔය අපේ සවහෝතර ජාතීන්ට අබමල් රේනුවක වචරකින්ත් මොනවක්ත් කියන්නේ. අපිට අපට අදවේදනාව තියන්නේ. අපිට ඒ අයට වෙන මේ අසාධාරණ සමහරය මේ විදිට අපි ඔබේද බින්න කරන්න හදන වැඩපිරිල්ල තුළ අපට ලොකු කලකිරීමක් තියෙන අපි මේක ඇත්ත ප්‍රකාශ කරන්න ඕේ. අපි ඇත්ත ප්‍රකාශ කරන්න ඕේ. දැ ඉළඟට තියන ගැටලුව තමයි. දැන් පාල්ලිමේන්තුවේ සම ද්‍රවිට සංවිානයේ මන්ත්‍රියවුරු කතා කරනදී. මන්දන්නම පිට අපේ ඉන්න ඔය මේ අනිත් ජනතවාව දේශපාලක් යෝහගෙන් ඉන්න පාලිමේතු ඇතුළ හිතාගන්න පොළන් ගොලොගේ අරුණන මකාතික එක එක අරමුණයිදීන්න. ඒ අරමුණ කරා තමයි මේ යන්නේ. මේ මේ අහපාන රජය බන්දේශීක තියලා දැන් දෙන්න හගන්නේ ඒගොල්ලොගේ අරුණ ස්ෂ්ට කරන්න හදැ. ඒ අරමුණ ඉෂ්ට කරන්නේ දේශපාල වාසහිට බලට තියන කෑදරකමට හැබැයි හෙට දවසේ මගේ දරුවන්ට මේ රටේ ජීවත් එෙන්න්න බැරවුණු. ඒවගේ හෙට දවසේ ඒ අයිංසක දෙමල දරුවන්ට මුස්ලිම් දරුවන්ට කක් ජාතින් දරුවන්ට ජීවත්වෙන් බැරි ත්ව උදා කරන්න බල බලය රැකගන්න. ඉනිසා මේ අපි ඉතායික්මනි වෙනකර තු. ඇත්ත කතා කල වෙනස් කරන්න න්න අපි පාල් ශාන්තමන්ත තුමා සමග රන් හට ි මන්රතුම අපි දක්ඒ එකබද ගිෆක්ෂෙන් යෝජනය කරන බොහෝ චරිත කියනවා නැතිවරණකට අන්ුන්න ඔලු ෙජි මරුවකින් අපට බලය ලාාගන්න පුුවන් පොඩ්ඩක් හට හට කරන්න විතරයි. න් කියලා නමුත් මේ සියලුම කතා මේ සියලුම තක්සේරු කිරින් හුදු දහවල් දුටු සිහින බවට පක් වනා පසුගේ අයවැය චන්දවිම සිම් දෙකේ ම රජ ජයක්‍රහණය කරන්නේ තුනෙන් දෙක බහතුරයක් ලබා ගනිේ හන්දට නියද ගල්ග හනිමන්සතු මංහිතන්නේ ඒම හිතාගෙන ඉන්නව වැරදි හෙනවා අම්ේ ය ඔය වගේම තත්ත්වයක් තමයි මේ අපේ කාල අපි හිතාගෙන හිටියන ද මේ මේ අහපාලන අ්ඩු ඉතාගෙන ඉන්නවා නං අපට තුනෙන් දෙකේ බලේ තියන අප පරාජයට පත් කරන්න බෑ කියල හිතාගෙන ඉන්න ඕන මහිතන්නේ එය මහිතන ලොකු සීන ලෝකයක ඉන්නේ. එහම තුනෙන් දෙකට වඩ අධික බලයක් තිබුණන මහිතරාජ පක්ෂමඇත්තුමාන්ට. එහම තිවිච්ච රජයක් පෙරලනවා. ඊළඟ කාරණය තමයි. හිතන්න එපා සංක මේ රටේ මන්ත්‍රීවරුන්ගේ ඔළුගෙඩි සංකයාවෙන් මේ රටේ දේවල් තීරෙන වෙන්න පක්ෂ. රජයට පත්න එක ජයක්‍රහණය කරන එක කරන්න සිද්ධ වෙන්නේ ජනතාව ජනතාව ගේ ඇතේ තව චන්දදායකස කරන්න ඇද කෝටි දෙකට අධික ජනතාව නියෝජනය කරන්නව දෙසී විසි පහකේද දෙසී විසිපානි අද සමහර නායකයෝ ජනතාව නවෙේ නියෝජනය කරන්න අද සමහර නායකෝ නියෝජනය කරන්නේ පැහැදිලිම තමන්ගේ අර අයිංසක චන්දදායකයාගේ නියෝජනය එනෙවෙයි වරධාන වරප්පසාද තනතුරු මේවට ඉනකට තමන්ගේ වැරදි වහගන්න මේ වෙනත් පැත්තකට සහයගේ දුන්නත් තමන්ග දායි සිරගත කරයි. නීතිය රැහණට අසු කරලා දෙයි. හෙමත්ත් දේශපාලන පලිගැනීම් කරයි. කියන්න මෙ මේ වැනි දේවල් එක්ක තමයි. මම දකින ගොඩා කට්ටියීමේ යහපල්ල ඉන්නේ. ඉති ඒක නිසා තවයි ම පහැදිලියම ගැන්නේ. ඔය හිතාගැෙන න්න නම් ඔලුගෙඩි සංක්‍යාවෙන් මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න බෑ තුනෙන් දෙක තත්ත්වයක් තින්න කලා. අපි පැහැදිලිවෝම් පෙන්න්නනවා. මේ මැතිවරෙනකට ඉස්සල්ල මේ දැන් දෙදා ශිශව වෙනකන්න මේ ඉන්න දෙදා ශිශව වෙනකං ඉන්න කියන්න කියන්නේ ම පැහදිලිම දන්න ජනතාව කොමට ඔය නායකින්ට දෙදා ශස්සව වෙනකං ඉන්න දෙන්නෑ මකෝ ජනතාවට අද කා කියයාගන්න බැරුව ඉන්න තත්ත් ඇතින් ඒ නිසා සමහර දේශපාලක්කින්ට අද ගමට යන්න බැරිවෙලා තින. ගමට කියීලා ගමේ ඉන්න දැන් මේ දවස්සල ග දේශපාලක්නෝ කීප දෙෙනෙක් ම දන්න දේශපාලක්ම ඉන්න කොළඹ ගම්මට්ටමට යන්න බෑ තව ි දවසක් ැනකට මේ ත්වේ ඉතාමත්ම උග්‍ර තත්තකටත්වන යක තත්කට පත්වෙනවා. එතකට මේ ඒ අයියටත් තීදුගන්නන ප්‍රගේම මේ ඔය එක්සත් ජාතික පක්ෂේ ශ්‍රී ලංක නිදස් පක්ෂේ යහ පාලට සම්බන්ධ වෙච්ච ඉතාමත්ම හොඳ නායකවරු න්න. අද ඒ නායකවරු අපි මම වගේකීමෙන් කියන්නේ අපිත්තෙක්ක සාකච්ඡා කර ද ඒ එක බයනතු අපි කියනවා අවශ්‍ය වෙලාවෙදී එ රට වෙනුවෙන් සහ මේ ජනතාවෙනෙන් තීන්දු තිර ගනි ඒ සමහරයි. සමහරයි ඉන්න මොකද තමන්ට පරාජයට පත්වෙල නොලිපිච්ච දෙයක් ලැබුණට පස්සේඉතින් ඒකනිකම් රජ සැප විඳනෝ කියලා හිතාගෙන පිනට යමක් පාහල වෙච්චේ ගැන හිතන්නේ නැතුව මේ එතනදී තමන්ගේ දේශපාලන මතය රට ගැන ඒව සියලු පැත්තකට දාලාක්. ඒ වරධාන වරප පසාදවෙලට ඇයට වෙච පිරිසකුත්තිඉන්න. ඇැයි කොහොම නමුත් මේ එවැනි පිරිස්වලට බොහොම තාවකාලිකව දේශපාල භූමිකාවය තුළ රැඳීදීම තියෙන තාවකාලික මට් මක් විතරයි. එනිසා අපි මම පැහැදිලිව නවතත් අයි වගකීමෙන් කියන අපි දෙදා ශවිශ්ටිසලම මේ ණ්ඩු පෙරලනවා.ත ඔබතුමා හොම කිවට ඔය චන්දවිම සීම් දෙකේ දීම අයවැය සම්බන්ධ චන්දවිම සීම් දෙකේ දිීම තුනෙන් දෙක ලබාගැනීම පසකෙන් තිබේවා මයින්ද රාජ පක්ෂම ඇටතුමා චන්දදිටරත්තාන්න සංක මංහිතන්නේ ඉදල හිටලහරි සාමාන්‍ය විනෝදෙටරි කාට් ක්‍රීඩා වේද නොනේද එක සාමාන මළගෙදරට ගියම් පස්සෙ කාඩ් ්‍රීඩාව දන්න දන්න මේ මමනං දන්නවාඒ අ සූදු ක්‍රීඩාවනේ න විනෝදට කරනන දැන් අපි කාඩ්. ක්‍රීඩාව ක ොතර ගෙන හොඳම තුරුම්පුෝ දාන්නතු ඉන්න කියද අපි ආ රයි ඒගන්නේ හාර්තා ආසියා අපේ හාර්තා ආසියාව ඒ තුරම්පුුව අපි තියයාගෙන අවශ්‍ය ැනදිී අප පාවිච්චිර ගැනිසා ඒ අපට ක්‍රියාත්ම කරන්න දැන් අවස්ථාව බොහම ලංවෙලා තියන්නේ අපි ඒ අවස්ථාවේදී ඔ මේ අපේ හාර්තා ආසියව දාලා අපි අපේ ජැක්‍රහන්නේ ලබාගන්න තකයි ඉතින් පොඩ්ඩක්ි අපිම කියල තමයි පොඩක් අපේ ආසියාව පැත්තකට කරලා තියන් ොදවාව ලඟමේ අවස්ථාව දැම් මේ අවස්ථාව ලබා දෙනෝ යහපාල් නා්ඩුව දැන් මෑත කාල වෙනකොට ැන් හෙටා නිද වෙනකොට දැන් මහිතන්නේ මේ ඒ අවස්ථාව බොහම හොඳින් උදා කරලා දෙමාගේ නාණඩු කනම අවස්ථාව සම්බන්ධයෙන් එකක් කාණ්ඩුම වවස්ථාව මේ ඉති ඒ නිසා මම පැහැදිලිවීමම කියන එතුමා ඔය තන්දවීමසීමේදී ඔතන්ට වෙලා ඉන්න අවශ්‍යතාවයක් නෑ අපි තමයි ඒ කාරය බාහර හිටු කරන්නේ අපි ප මන්ත්‍රවරු හට අප ේ්‍ර න්තවරුත්ත එකතු වෙලා අපි මේ වනවිට අපේ සටන ජනතාව වෙනුවෙන් ස රට වෙනුවෙන් කරන සටන ක්‍රියාත්ම කරගෙන යනවා එතුමාගේ නායකත්වය මත එනිසා එතුමා අවශ්‍ය වෙලාවේද මංහිතන්නේ අවශ්‍ය කටයුතු කරයි ඒක සමාරදවල් මේ මාධ්‍යයට කියන්න හරි අපාසුයි ඔතුමා අපි දකිනාවා විටක පාලිමේන්තුේද වර ප්‍රසාධ ප්‍රශ්නයක් මතු කරනවා ලක්ෂිවිස්සක කප්පම් මුද ලක්කිල්ලෝ කතා මොකද සිද්ිය ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ මේ මොකද අද වෙනකොට මේ කළුතර දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වෙලා තියන එකට කියන්න විනාකිරිකිල කියලා තමයි බලපත්‍රනිකුත් කරන්න එතන සිදධවෙනි විනාකිරි නිෂ්ාදනයන් එෙනහිති මේ දැන් මයි ඔබතුමයි ජලය පානය කරන විදිටම විනාකිරි පානය කරන්න පුළන් මටම කද නිර්මාාණය වෙනවා. ඒ තරමට විනාකිරරි හදනෝ හදනොක ඒ බලපත්‍ර නිකුත් කරලා දීනු. නමු විනාකිර නෙවේ එතන ඉතාමත් අහිත කර මත් පැන් වර්ගයක් තමයි හදන්නේ. ඒ මම මම ඒ හදන ක්‍රමවේදෙත් දන්නවා ඒකන්නේ. වතුර ඔවුතු හද නෑ මම අදන්න එැ එවට දායකත්ව දෙන්නේෙ නෑ සීණ ඊස් සහ ඇමෝනිිය කියන වර්ග යොදලා ෂැණිකව ඒ පෘතිම රා හදලා තමයි දැන් ගොඩක් ස්කාගාරවලට දමන් ඉ අන්න එවැනි තත්ත්වය ඇදී මම විසේසෙන්ම යම් එකන්නේ නීති විරෝධීව කරන ක්‍රියාමාර්ගයක් සම්බන්ධව මම දිස්ත්‍රික් සම්බද්ධී කරන කමිටුව සහ සම්බන්ධී කරන මිට තුළ ම දිගින් දිකටම කතා කර ම කාටෝක් පෞද්ජලික දෙයක් සිදු කරන්නවේ මට තිච්ච පදාන පලසන් දමයි. අපේ තින සංචාර කලාපේ තමයි අපට තින් සම්පත. මේ සංචාර කලාපේ තියන කළුවාමෝදර ගග. හිටපු ගොමන් මත්සයින් දහදහ පාලොස්තා එක පාට්ට මැරිලා උඩට එනවා. ඉළඟට ඒ පදේශ සංචාර කලාපේ ඉන්න සංචාරකුට ජලක්‍රීඩා කරන්න විදික් නෑ. ඒයි ගමන් කරන්න විදයන්න ඔරුවකින් බෝට්ටෝකි. ඉනඟට ඒ අවට සංචාරක නිවාඩිේත පුංචි පුංචි නි්‍යවාඩි තන තියන ඒ සචාරකට ඉන්න බැරිතත්ව උදා වෙලා සංචාරක ව්‍යාපාරක කඩගෙන වැටනගද. ඉටපත් සපේ තියන බ්ලෝකේ තියන හොඳම කඩුලාන වර්ග පද්ධතිය තියන්නේ කළු අමෝදර ගග තුලන්න. ඒගැන එකම ස්ථානයේ රත් කඩොල් ඇතුළු සුවිසේෂ වූ කඩලාන වර්ග දාසයක් තියෙන ස්ථා ගඟක් ඔය මම කියීනගලා මේ ගඟ අපි විත්‍ර වෙන. ඒ පිළිබඳවමන් දිගින්දිකටම මේ ආයතන වැලට විරුද්ධ කතා කර. ඇති ඒක නිසා අවසානය මට සිද්ධ වනේ මගේ මටක් මගේ දරුවතුන් දෙෙනටත් මර්දය තරජනය එල්ල කරා ඉට පස්සේ මේ සීරු දේවල් ටි මම හඩ පටිත් එක්ක ඒයන් ිලු ේවත් එෙක් ම ඉදිරිපට් කර නීතියට මට නීතියසාදාාන හිටතුවේ ේතරි කන පතුමා පොලිස පොලි පැමිල් කරා පාලිමේතුව තුළ පැමිණිල්ල කරා ඉට පස්සේ අප පොලිසි බාර ඇමතතුමාට පැමිල්ල කර. ඇ මේ මේගේ සීල දවල් සිතර වෙලා මට හරි ග ා සිදියක ක්ෂ ක්ප මකිල්ල කියල්ල මයි සිද්ධිය කර නති මට. ක්ෂ විස්සත් දෙන්න පුළුවන්න්න මත සුපිලි වැඩකාරත්තමයි. මොකද ඒ පුද්ගලයාය ඉල්ල පුද්ජලයා කොන්ත්‍රාත්තුව අරගත්ත වෙෙනින් දකට ඒ පැහැදිලිියෝම කියන කටේ දන්න පියල් නිසාන්තකාව මුදල් තින කෙනෙ නෙවේ කියලා හරිනං ඒක ඉල්ලන කෙනට මාව හරියට දැනගත්තනම් මොත් මේ කොත්‍රරාත්වයක් නැදන්නේ. ඒ කන හරියට මාව දැනගත්තනම් එයා මට ලක්ෂ වි්සත් දෙනලා දෙනවා ම ජීවත්වන ැටියට. ඒක නිසා. මේ ස මුදල් ගන දෙෙනුවකුත් දෙවෙේ. මේතියන ඇර මව බය කරලා මේ සිද්ධියදී නහට කරන්න ගත්ත උත්සායක් නමුත් ඒකත් මට හරියටමීතිය ක්‍රියාත්මක වෙලා නෑ දැන දැනටත් ඒක මන්ඩගම සිද්ධිය අන මාසග නෞරත් අධ කරන හමට ඉදිරි පත්වීමක් සසිදුකිරුන්නද නෑද එක්න එක මේ හි වැලිකට හිරගෙදර ඉන්න කෙලකිනො. නමුත් මටතියන්නේ හිරගෙදර ඉන්න එකෙනට වැඩේ බාරදු ඇක්කෙන එබ බෝම නිල්ල ඉන්න ඒකට වැඩපිරි වෙලා ක්‍රියාත්ම කරන්න ඉති අපි බලාගෙන ඉන්නෝ ඉතින් මේ උඩත් ඉන්නවාන කට්ටිය අපි විශ්වාස කරන ටි ඉන්නව ඉති හමක්කත් සාධාරණය වේ කියලා මම විශ්වාස කරන. මන්ත්‍රතුමා උඩ කට්යයක්කින්න අපිත් ඒක විශ්වාස කරනවා කරුණය කියලා දැඇත්වේ නවා ඒ එකත් අපි තරය ශ්වාස කරනවා. නමුත් ඔබතුමා පාලිමේතු මන්ත්‍රීවරේ තැන් ඔබතුමාට නීතිය ක්‍රියාත්මකවීම සම්බන්ධය නොහොම අසරණ භාවයක් තිබෙනවා. ඔබ දෙවියන් යුක්ත්‍රෂ්ඨ කරන තුරු බලා සිටිනවා නම් පුදු ජනතාව තත්වේ ඉතාමත් කේතන ගන මට අන වායෙන්ම. මං වගේ පාලිවේන්තු මේ දෙසී විසිි පහහි කෙනෙකුට මේවැනි තත්ත්යක් නං. මං හිතන්නේ ඉතින් සංක මේ රටේ අභහක්ගිය. මේ මොකද එක්ෝ මම මොකකරි වැරදි සිද්ියයක් කරතින්න ඕනේ. ඇතමන් තව කාටහරි බොහම නරක විදිහයට. මේ එයායට ජීවත්වෙන්න බැරි ක්‍රමවේදයක් මේ කළද මක් ඇත්තවවෙෙනෙන් පිෙනිහිටපුගෙනෙක් ඇ අපට මෙහ මේ වෙන ඕන ඇති සාමන් රටේ ජනතාවට ඉති ඔබතුමා කිවුවවා හෑරි අමාරුීති අපි මේආහපාලන ආණ්ඩුව තුළ මේ නීතිය ක්‍රියාහමඟ වෙන්නේෙ නෑ රටේ ජනතාවට ඇත්තෙත් නෑ රතේ ජාතික ආරක්ෂාව පිළිබඳවත් දැවැන්ත ගැටලු තිනවා. ඊනඟට මේ විදියට යන්න ගියොත් තාව ටික කාලයක් යැනකොට ජාතිීන් අතර. ප්‍රශන දරුණු ලෙස උග්‍ර වෙන. මේ වගේ ලොකු අර්බුදකාරි තත්වකට ඇන ඇබයි දශපාලාක්ඥනය සමාර එන්ටන මේ රට දාලා වන්න රටවල් වෙලාහරි ීල පදිංචවෙන්න පුළුවන් හැබැයි මෙසාමාන්‍ය ජනතාව මේ විදිට බේදබින්න වෙලා මේ ප්‍රශ්න ඇති වුණ අපස ගිනි දැල්තිික බොහම බුරපුරා නගින්න ගත්තරට පස්සේ මහිතන නිවන්න හම්බෙන්න්න තව කල්පගානක් කැනක හිටියත් නිවන්න හම්බෙන්න. ඉතික නිසා මමනං කියන්න මේ අපි හැමෝම එකතුවෙලම්. හොද ම ඒකා දව විපක් සහිටියයට හොඳ දේ හොඳයි කියීනනේ දැමයි ඒය පෙරේද රාජි සේනාාරත් ෑම එතුමාගේ සෞඛ්‍ය අමාත්‍යයන්සේ විවාධති වුණ මං එතනද එතුමා පිළිබඳව මං කතා කරද ට මං එතුමයි මයි පෞද්ගලික අමනාපයන්නේ දේශපාල ලොකු අමනාපයක්තියනු ඒ අපි දෙන්න මත දේකක ඉන්න නිසා මේ නමුත් ං එතුමා ලෝක සෞඛ්‍ය දර්ශකයේ අද වෙනකොට ලංකාව යම් ස්ථානකට ඇවිල් තිීන මේක හොඳයි කියන්න පැෙරිනම්මොක්ද මට තියන මේක ං කොච්චර ජම්මන්ත මගේ තරහකාරක්නම් මට හොඳදේ හොඳට විදිරිර දකින බයිද. මම ඒම දැක්කා. දකිනෝගේ ම දැගේ තුමාන් කතා කරන දුම්මටි සහ දුංකොල ගැන. මංකු අද වෙනකොට ඒ කතාව තුළුම. මංකු අද වෙනකොට මේ සෞඛ්‍ය තත්ත්ේ ටිකක් ඊලට යනකොට බේරුලාසනය සෞඛ්‍ය තත්වේ ඉතාමත්ම නරකාතට පත්වෙලා දී අපිදක් අද දරන ප්‍රවති පකාශය නවතුමාගේ ම වගකීම මේ කියන්නේ අද වෙනකොට බේරුලාසනය පුරා මේ කුඩු ගංජ ඊළඟට මේ අ ටැබ්ලට් හොර සිකරැට් මේ සියරු දේවල් අද ව්‍යාප්ත වෙන මේක ව්‍යාප්ත කරන්නේ එතුමාගේ ලඟම සමීපම නාගරක මන්ත්‍රීවරය. එතකොට දැන් මේ කතා කරන බදු ගහලා මේ දුම හොඳනෑ මේක පැත්තකින් කතා කරන ගමන් යහ පැත්තෙන් තමන්ගේම පදහන පෙළේ සගයි මේ විදි ක්‍රියාත්ම ක නකොට මහිතන් එතුමාට ලොක වගකීමක් තිනෙන මේ සම්බන්ධව ක්‍රියාත්ම කරන්න ම ශවාස කරන තුයි මේ සම්බන්ධ වච්චක් කරයි කියලා තරතුමාට භාෂ කීපයකින් කතා කරන්න පුළුවන් නැ එහෙම කියලහම මේක බැන් සිංහල භාෂාව නමුන්දට කතා කරන්න පුලො එන්දරන්න වකත්ද කියල වයිබ අර කොප්‍රකට පලාාත් සබා මැතිවරණය දවස්සල බතුමා එක භාෂවලින් කතා කරල තමන්ගේ ජීවිතය වරගත්තන ද න්දර නෑ කොහ මේ දැනගත්තද කියලා අම කෝම නමුත් මේ ඒ හරි සුන්දර කතාවක්. වයිබ මැතිවරනයේ දී හිටපු අපේ ද මිය ගිල්ලතින් අප ඉදිරුවිට පේමරත්න හිට බුද් සාාස නයෝජයමතුන්යි මවතක මසය ාර හිටී ඉති මේ බුද්දු සාාසන ඇමැත්තුමයි රෝයිත එතකොට ප්‍රාදය සභාාවේ සභාප තිටිය මම රෝහිත අපේ මන්ත්‍රේතුමාගේ මන්ත්‍රීවර කැටීට ඉටිය ඥාතිය කැට තින්නේෙසා මට කිව. ඇමත්තුමයි රෝයිත අපේ එතකොට සභාපත්තුමයි මේ පියල් අපි එහි ගිල්ල කට්ටියත් එක වැඩකරමෝ කියලා. ඉතින් මේ මංගෝමහරි මං ්‍යහාහිලා ඉන්නේ මගේ ආදරණය බිරිඳ මේු හිරිපිටියා ආසන නියෝජනය කර. ඉතින් මේ මං එහි ඉඳලා ආවා කුරුණය කළ ටවුන්න එකට. ඇවිල දැම් මම ඊට පස්සේ. කුරුණෑ කල මාවතකම පාරිකැන් නුවර පාරය මම තැනක ඉන්න මගේ බැක්කත් කරය තියාගෙන ඉන්න දැම් බස්සගේ යන්න මම තර කට්ටිය වහනවිලි ගිල්ල කිල හිතාගෙන මහො දැම වෙලාවත් පරක්ුයි මේ මම යන්න ඉන්නකොට එක්තරා බොහම හොඳට හැඳගත්ත මහත්තෙක් ඇවිල්ල මාගාව ඉඳගන්න දැන්ටික් වෙල ඉන්නකවා මට දැන් මේ මුතුම බසාාවගක කතා කරනම එක ඉංග්‍රීසි වචනත්තය නො සමහරලාට ඉංග්‍රීසිය බොහ කළතුළ වෙච්චගතය මට දැනනවා. ම තීතය මේ හරිම මට මාර කරදරයක් මනුස්සය. ඉටවස ඉන්නම දෙන. මම් බැලුව මේකෙන් බේරෙන්න්නම කදද පාවිච්චි කරන උපක්‍රමය කියලා. මංකවා දිිසිස් වාර්ලීර් රොටනනිස් ශකින් ූල කයිනබ්‍රයි් ලේ හිලිය. දන්නම කවුද කියලා මම ඇවිල්ලා මේ ජනාධප්‍රති ආරක්ෂකන්සයක් කෙනෙක් කියලා ඒට ප මකට බේරන්න මීතියන්න මේ මනුසේ ඒ තර කරදරයක් ඒ මොකල්ද ාෂාව ඒ භාෂාව මේ ඒගැනක මං කිය විශ්ව භාසාාවකට වැඩියර ජර්මන් බාාව ජයමන් වචනතමයි ඒතින්. ඉති ඒටික කියලා අද ද වාර ී රොටනනි ක්කසුල කන පට ලෙහලෙ යි ංහල වචන කීපය කරදිර කතා කරලා. අවකන්්‍ර ඕල්කන්්‍ර කයිනාන අයිනකාන සකෂූල කයින්රයිට ොලේලිය කිීපු ගවන් දැනර මටට කඩ්ඩෙන් කතා කරපු කෙනා එක පාට්ටම මෙමනිික ගල් ගැහුණ වගේ මේ වුණ දයි මුලි හිතුේ ම මෙලෝධයක් දන්නතුවර මන්දැන් හේ පැත්ත කටලා ඉන්න කියලා ඊට පස්සේ ඔන්න මිනි අර සම්පූර්ණ කථාවනවත්තල මටකුව මට පුළලුවන් රුපියල් සීඇත් දෙන්නන්නේගේ සිංහල ඕෝදැන් සිංහලින් දැන්ගට කතා කරන.සේ මමද ඊලගන් ලොකු ගට ලකට ඊලාගට පත්වෙනවා. මොකද මගේ ඒතකොට තිබුණේ මගාවත් රුපියල් ඔකෝමාරේ පොඩි ගාන මට මතකයි රෝයිතැමැත්තමාක් පියල් බට කල්ලින තුනක් කමන්න බො වරෙන් මේ මම එතන ඉතුරු වැඩ ටික මං කරන්න අගල. ඇතටම ම බොහොම ආර්ථික අපාසුකන් රාශයක තවමත් ඉන්න කෙනෙ. න් ලජනතුව කියෙන ොකද හේතු මේ කාගවක් අනුකම්පාව ගන්න මොනක් කන්න මේක තමයි ඇතම තත්ත්ේ. ඊට පස්සේ දැන් මෙයාන් රුපියත් සය දුන්නොත් මට ඊල ප්‍රශ්නයවන මුොකද මට මෙතන දල බස්ස එක හරි හම්ු නැතුුණන ම ත්‍රීවිල්ලින් හරි කරුණනය කල ඳල මවතකමට ඇන්නපේ ඒකත් එහෙමලා න් මනුස්සයගේ ඉල්ලීමට ංකරතේ පස්ස එක ඇදල මන් රුපියසිියක් දුන්න. පසය මෙතනින් ගද මං ඉන්න තාමත් බෑකය කරේ දා. මිනාඩි දාහයක් ප දාහයක් පලොක් හිතර යනකොට අර හොන්ඳට ටයියක දාගෙන හිටපු කරගේ ටයියක නෑ අ බෑකෑ කතින් අරගෙන බොහොම වැදගත් ඉදිරිට මනුසය ආවා එහටම බම්බර පදම් වෙලා හි පස්යන් සේර් කියලලා හොඳටම වැඩි මත පාට රකගන් හරිට ගහක් කඩාගෙන වැටනගේ මගේ ගව් කඩා. ඒ සිද්ිය මගේ දවි ටික අමතක නොවන සිද්ධියන්. හොඳ හිදැන් අපි පියල් නිශ්වාන්ත කියන මන්ත්‍රතුමා ගැන ගුරුතුමා ගැන එවගේ රගන ශිල්පියයා ගැන ඒ සේලුම දේවල් ගැන කතා කලා. පියල් නිශ්වාන්ත කියන ගායිකයා ගැන කතා කරලා වැඩන්නේ. හොතුමා ඔඩඩක් ගායනා කල්ල පෙන්නුවත් අපි සන්තෝසක. මගේෙම ගීතයක්ද නැත්තන් ඔබතුමාක් කැමති. ඔබතුමාගේ ජනප්‍රිම ගීතය නම් කුඩු ඔබතුමා කැමති තෝරගෙනවා. ඒනම් ඔබතුමා කුණ්ඩුමණට කමිතන ංගේක කොට සමන් කැමති කුඩු මීට ප. මහියේ කරාබුව දෙකනෑ. කඩුකන්බ ම සියොල්ලඟ මොට්ටක් කුල්ලියෙන් හැඩකොට වස්සා හිඟානවා. උහුලුඳ කොටා තලාවේවා. මතගෙන යම් වීල කුන්්ඩුමනී කොන්්ඩුමන කුන්ඩෝමනී කුන්්ඩුමනි කුන්ඩුමනී පොහම ස්තුූතියි අපි මගේ අවසානු ප්‍රශ්නය පියාල් නිශාන්ත මන්ත්‍රීතුමාගේ වනාගත සිහිනය මොකක්ද. අනාගත සීනය තමයි විශේෂයෙන්ම මොකදමේ. සමස්ත දරුවන් ගැන හිතන් සෙල්ල මොක මගේ දරුව ැනත් ඉතන්නන ඇඒ දරුවන්ට නිවැරදිී රටක් ඉතුරකොරොත් තමයි මහිතන සියලු දරුවන්ට ඒ රට තුළ ජීවත්වවෙන්න පුළුවන්. ඒක නිසා විශේෂම බලාපොරොත්වන මේ රට වෙනුවෙන් මට දේශපාලන වවසෙන් විතරක් නෙවෙේ මම දන්න හැම දෙයක්ම මම ඉගෙනගත්ව හොඳ දේවල් ගොඩක් කියන්නේ ඒ සියලු දේවල් වලින් මේ රටට දෙයක් කරන්නත් ඒ වගේ මේ රටට නිවර දේශපාලන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න වෙන. ඒ නිර්මාණය කරන දායිකත්වයට මං පැහැදිලිවම මහින්ද රාජිපක්ෂ ජනාතිපිත්තුමත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එතනිද අදහස් කරන්නේ දැන් සමහරිට ඔබට හිතෙයි නෑ ඔබේ පක්ෂේ නායකය මෛත්‍රපාල සිටිසේන ජනාතිපත්තුමා යි තුමත් එක්ක යන්න ඇත්තිගන්න එතුමා එක මගේ පෞද්ජිලික තරහක් නෑ මගේ අමනාපිකුත් නෑ මේ දෙන්නම එකතු වෙලා හරි මේ සීලු දෙන අමං කියන්නේ නිල්පාට රතුපාට කොළපාට සීලු පක්ෂ වෙල නායක එකතු වෙලාරි මේ රට ගොඩ නගනවා නම් එදාට පියල් නිශන්ත පැහැදිලිියොම පොන්ද කෙලින් තියයා ගැන ඒ ඒ සත්කාරයට දායකත්වය දෙන්න තමයි බලාපොරොත්තු තියන්නේ ඉතින් හොඳරට නිර්මාණය කරන්න මේ රට විශේෂයෙන්ම ඒකැන්නේ. අන්තවාදී ජාතිවාදීන්ට අසු නොවෙන්න කටයුතු කර තවයි මගේ බලාපොරොත්තුව ඉතික නිසා අංස බලාපොත්තුව ටුණනොත් හොදයි කියලා හිතෙන්නේ නැත්තන් ඒති දේශපාලට නං සමු දෙනවමයි මොකද මම පැහැදිලිමකො මේ යන ක්‍රමවේද දිගින්දිගට ගියොත් සමහරවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කියල පියල් නිසාන්ත ඉන්න එකකුත්. ද ක්ජනත දහස් සධානය කළුතර දිස්ප්‍රක් පාලිමේ තු මන්ත්‍රේ පියල් නි්න්ත ඇැතුමන ඔබුතුමට බෙවින් මස්තතුති යද තුන් සය හැටේ ඇරවම පිළිගෙන පැමිණියාට අිය සුපපුරුදු විදියට ලබන සතියේද සතියේ සමාජ කටගැස්ම දෙරෙන තුන් සය හැටෙන් හම ආයිබල්.